අයිබෝන් අද ටෝක් වී චතුර වෙනස් මානයක් ඔස්සේ හැමදාම වගේ අද ආරාධනය කළේ අපි තරමක් වෙනස් මානයක වෙනස් කතිකාවක් ගොඩනගන්නට හේතුව තමයි බොහෝ වෙලාවට අප විශ්වාස කරන අපිට උරුමයෙන් ලැබිච්ච දේවල් තියෙනවා සමහර ලාවට උරුමයෙන් ලැබිච්ච හින්දම අපිට ඒ වගේ වටිනාකමක් නැහැ හැබැයි උරුමයෙන් ලැබුණේ නැත්නම් ඒක වටිනාකමක් ඇති වෙනව තවදුරටත් අපි ඒක කොච්චර වටිනවද කියලා ඇතිවෙච්ච සාකච්ඡාවකදී තමයි මතුවෙන්නේ ඉතින් මම හිතුවා අද දවසේ මේ වැඩසටහනට ආරාධනා කරන්න අපේ රටේ නොවන නමුත් වෙනත් රටක පුරවැසිභාවයේ තියෙන පුරවැසියෙක් විදියට හිටපු ඉන්පසු අපේ රටට පැමිණ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච ස්වාමින් වහන්සේ නමකට උන්වහන්සේ අරිය විමුක්ති ස්වාමින් වහන්සේ ඔබවහන්සේව නමස්කාර පූර්වක පිළිගන්න තිරුවන් සරණයි අපේ හැමදෙරෙම නමුදයි අරිය විමුක්ති ඕ අරිය විමුක්ති කියන්නේ හැමදෙරෙම මොකද්ද සිංහලෙන් කියනවා නම් මොකද්ද මේකේ තේරුම ඇත්තටම තේරුම අර ශ්‍රේෂ්ඨ දුකින් නිදහස් වීම කියන්නේ අර බුද්ධ ශාසනයේ ඉලක්කය අන්තිම ඉලක්කය ඔබවහන්සේගේ බලාපොරොත්තුවත් ඒ යම් කෙනෙක් නිවැරදි විදියට පැවිදි වෙනවා නම් ඒ ඉලක්කය තියාගන්න ඕනේ ඔබවහන්සේ ඉලක්කයේ ගමන් කරමින් ඉන්නෝ මං බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු වෙන්න උත්සාහ කරනවා මේ මේ විදියට කියමු දැන් ගොඩක් ස්වාමින් වහන්සේට අපි කතා කරවතින් අහවල් ගමේ අහවල් මේ ගමේ මේ ස්වාමින් වහන්සේ. එතකොට දැන් අරිය විමුක්ති ස්වාමින් වහන්සේ මොන ගමේද කොහොමද මං හඳුන්වන්න ඕන? දැන් සංඛා අර සාමාන්‍ය ලංකා වික්‍රමයේ අර ගම නාම දානවා අර හැබැයි ඇමරිකාවේ අරිය විමුක්ති මත හිතන්නේ අමුතුයි. ඒ ගැලපෙන්නේ නැහැ වගේ. එතකොට අර වික්කු අරිය විමුක්ති කිව්වොත් භික්ෂු අරිය විමුක්ති නමුත් ලංකාවේ සම්ප්‍රදායට අනුව ඔබ වහන්සේ එතකොට ඇමරිකානු පුරවැසියෙක්. ඔව්. ඔබ වහන්සේගේ ගිහි නම කොහොමද? ගිහි නම බ්‍රෙන්ඩන් කියලා. එතකොට ගම අපි ලංකාවේ විදිහට අහනවනේ. දැන් ඇමරිකාවේ ගම් නෑ වගේ. ලංකාවේ තියෙන විදිහට එතකොට ප්‍රදේශය තියෙනවා නේ ස්ටේට්ස් කියලා කියනවා යුනයිටඩ් ස්ටේට්ස්. එතකොට ස්ටේට් තමයි නිව් ජර්සි. අර ඕල්කට් තුමා ආපු ස්ටේට් එක. ତර නිව් ජර්සිහි අරිය විමුක්ති ස්වාමින් වහන්සේ. ලංකාව සම්ප්‍රදායික අනුවක් කියනවා නම් ඒක හරි. දැන් අපි මේ දැන් ඔබ වහන්සේගේ නම අපි එහෙම සඳහන් කරත් නම නෙමෙයි වැදගත් වෙන්නේ අපි කතා කරන දේවල්. නමුත් මේ බික්කු කියන යොදන සම්ප්‍රදාය අපි දකිනව ගොඩක් වෙලාවට වෙනත් විදේශ රටවලදී යොදනවා. මේ ඔබ වහන්සේ එතකොට වෙනත් විදේශ රටවලත් වැඩලා තිබෙනවද නැත්නම් කෙලින්ම ඇමරිකාවේ ඉඳලා ලංකාවටද වැඩි කොහොමද මෙහෙට ආපු විදිය මොකද්ද? මං ගිහි කාලේ ගිහිල්ලා තියෙනවා. අර ධර්මයේ හොයාගෙන කාලේ මං වෙන වෙන රටවලට ගියා. මං අර චීනෙට ගියා, ජපානෙට ගියා, තායිලන්ඩ්, මලේසියාට ගියා. ඒකෙන් ගොඩක් අත්දැකීම් ලැබුණා ඉතින්. ඒ ධර්මයේ හොයාගෙන ගියේ එතකොට ගිහි කාලේ කියන්නේ ඔබ වහන්සේ පාසල් අධ්‍යාපනය නිමා කරාද දැන් වයස කීයද අපිට මේ කතාවට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න උත්සාහය ඔව් මං උසස් අධ්‍යාපන කටයුතු කරා කරලා ඉවර වුණාම අර ටික කාලෙකින් චීනෙට ගියා ඊට පස්සේ චීනෙ ඉඳලා ජපාන් ගියා තායිලන්ඩ් ගියා ඔබ වහන්සේ එතකොට උපතින් කතෝලික ඔව් උපතකින් කතෝලික් පවුල දෙන්නට 26යි වයස අර තරුණ කාලේ අර මට ගැටලුවක් ආවා අර කතෝලික ආගම ගැන ඒක අර ඒ කාලේ ඉස්කෝලේ අපි ඉගෙන ගත්තේ රවාන්ඩන් ජෙනොසයිඩ් ගැන ඒක දන්නවද නැහැ අර අප්‍රිකා මහා ජනපදේ රටක් තියෙන රවාන්ඩ කියලා දැන් අවුරුදු 20කට වැඩි කලින් අර මනුෂ්‍ය ඝාතනයක් සිදු වුණා රුවන්ඩා රුවන්ඩා ඒක ගැන අර ජාති භේදය තිබුණා දැන් ඒක මං හිතනවා අර දැන් ඒක කොහොමද වෙන්නේ ඒ වගේ අර විශාල හානියක්
මනුෂ්‍ය ජාතියට එතකොට අර කතෝලික් ෆාද කෙනෙක් ළඟදී ගිහිල්ලා ඒක ගැන ඇහුවා හැබැයි අර මට ලැබිච්ච උත්තර හරියන්නේ නැහැ ඊට පස්සේ අර කතෝලික් ආගම අර පැත්තක් තිබුණා පැත්තක් දාලා අර ඊට පස්සේ ආගමක් නැහැ වගේ කාලයක් තිස්සේ එතකොට ආගමක් නැතුව ඉන්නවා කියන දැන් අපි ගොඩක් දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ට දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙන්නේ ආගමක් නැහැ ආගම් ඕනේ නැහැ කියන එක. එතකොට දැන් ඔබ වහන්සේත් ඇමරිකාවක ජනපදයේ උපත ලැබලා තරුණයෙකු විදිහට එහි අධ්‍යාපනය ලැබලා එතකොට ආගමක් නැහැ මේ නිර්ආගමික ප්‍රතිපත්තියක ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ආගමක් ඕන කියන එක හිතේ ඇති වෙන්නේ කොතනින්ද? දැන් ඉස්ලාම මත හිතන්නේ අපි අර තේරුම් ගන්න ඕන ආගමක් නැහැ කියලා කියන්නේ දෘෂ්ටියක් තියෙනවා හැබැයි. ඒ කියන්නේ දැන් සමහර මිනිස්සු ගොඩාක් අර බටහිර රටවල් ආගම නැති මිනිස්සු ඉන්නවා. ආගමක් නැහැ කියලා කියන්නේ දැන් ගොඩාක් අය අර දෙවියන් වහන්ති විශ්වාස කරන්නේ. හැබැයි ඒක දෘෂ්ටියක්. කියන්නේ ඒක තමන්ගේ අර දැක්ම මේ ජීවිතය ගැන. එතකොට යම් දෘෂ්ටියක් අනුව හැසිරෙනවා. දැන් අර තරුණ කාලේ ඉඳලා දැන් අර ඇමරිකාවේ සංස්කෘතිය තුළ මං ඉන්නවා. මං දැක්කා මේ අර ඇමරිකාවේ පවතින රටාව මේ ජීවිතේ කොහොමද සාර්ථක කරගන්න රටාව ඒක හරියන්නේ නැහැ කියලා. ඒක සාර්ථක නැහැ ඇත්තම. මොකද දැන් අර පොඩි කාලේ ඉඳලා ස්කූලේ කාලේ ඉඳලා නිතර නිතර හිතනවා අනාගතය ගැන. ඒ කියන්නේ හොඳට ඉගෙන ගත්තාම සතුට වෙන්න පුළුවන්. දෙන්නේ මේ හොඳට ඉගෙන ගත්තාම මේ මොහොතේ නෙමෙයි අනාගතේ. එතකොට හොඳට ඉගෙන ගත්තාට පස්සේ අපි කියමු හයි ස්කූල් මහාවිද්‍යාලය ඉවර වුණාම ඊට පස්සේ අර හොඳ කෝලෙජ් යුනිවර්සිටි එකද යන්න ඕන. හොඳ යුනිවර්සිටි එකද අර යන්න කලින් සතුට වෙන්න බෑ. ගියාට පස්සේ වෙන බලාප පුරුද්දක් ඉස්මතු වෙනවා. හොඳ රස්සාවක් කරන්න ඕන කියලා හිතනවා. ඔව් හොඳ හොඳ විදියට විවාහ වෙන්න ඕන. අර ගොඩක් සල්ලි එකතු කරන්න ඕන. ගොඩක් සල්ලි එකතු කරගත්තට පස්සේ ඊට වඩා අර ලබා ගන්න ඕන දෙවෙනි ගෙදරයක් අර එකතු කරන්න ඕන. එතකොට ඉස්සර නිතර නිතර අනාගතය ගැන හිතනවා. තෘප්තිමත් වෙන්නේ. ඒක මම දැක්කා අර කෙලවරක් නෑ ඒ පාර. එතම නේද? දැන් අර ඇමරිකාවේ අපිට කීමනක් තියෙනවා. ලංකාවේ කොහොමද ගලපගන්නේ මන් දන්නේ නෑ. රැට් රේස් කියලා කියන්නේ. ඒ ලොක ආර්ථයක් තියෙනවා අර ඇමරිකාවේ සංස්කෘතිය. ඒ කියන්නේ අර අපි යම් දිසාවට දුවනවා. දුවනවා. හැබැයි අර ඒ කෙලවර පැමිණෙන්නේ නෑ. අවසානයක් නෑ. එතකොට අර මට හිතුණා ඒ ක්‍රමය වෙරිදි. ඒ ක්‍රමය අර හිස් ක්‍රමයක්. එතකොට දැන් ධර්මයේ යන්තම් අර අහන්න ලැබුණාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර දුක. ඊට පස්සේ දුක සමුදය. එතකොට දුක සමුදය තමයි ආසාව. තෘෂ්ණාව. එතකොට තමන් කැමති තමන් ආසා කරන දේවල් පිටිපස්සේ දුවනවා නම් ලබන්නේ දුක තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අනුව. එතකොට දුක පිටිපස්සේ දුවනවා නම් කවදාවත් අර යම් ස්ථීර සැපයක් ලබන්න බෑ මදි තමයි. එතකොට දුක පිටිපස්සේ දුකයි කියලා මේක තේරුම් ගන්න එකනේ ප්‍රශ්නේ තියෙන්නේ හාමුදුරනේ. එතකොට දැන් ඒක දුකක් කියලා වහන්සේට මූලික අදහස ආවේ වයස කීයේ විතරද? ඒක එන්න දුක කියලා දැනෙන්න හේතු වෙන්නේ මොකක්ද? අර එක අවස්ථාවක් මට ලොකු සංවේගයක් ඇති වුණා. අර විශ්වවිද්‍යාලේ කටයුතු ඉවර වුණාම දැන් ඒ කාලේ 100 වයසයි දැන් 80ක් විතර. එතකොට අන්තිම කාලේ ආවා. සීයාට
अरे मरण मंच के इन गीवाल अरे अपे गीदर है अंतिमेदी अरे मेरुना इतना तो मन कल्पना करना विशेष ये अवस्था है मे जीवित अरे आरती मुखंद है ठेरु मुखंद है मे भी दिए तो अरे उखमा अवसान वेंगे कुमार अथरी निशी दिन हो तन मत इतना निवाय से पहालो वितर मत तेरुना यं किसी आडू आकती है ना मैं जीवित है दन एक आले होंदे तो सेप संपत तीबुना आडू आक ने दन समाहर मिनी सुलंका भी यादे खान बोंद देवाल ने गिदर हरी तो वहाल ने ये मगे सुबह भी तीबुने ने मत दन नर कैम भी मगे ने मत प्रश्न अति तन कावदावत देनु नहीं है बे यार यम किसी मानसिक पार्वक थी बुना देन अमेरिका वे गुदाक ड्यून वेला भौतिक वशीन ऐत गुद गुदाक मिनिसु साली थी नो अर सेप संपद विधि नो बे मानसिक पैत अडवक थी नो ये मानसिक पैत अर ड्यून वे नेतनं සපලබන් නැත්නම් ඒ භෞතික පැත්ත අර ඒ මදි අපේ ජීවිතේට දැන් තාත්තට යාළුවක් ඉන්නවා එයා අර ගොඩක් සල්ලි තියෙන මිනිසෙක් මිලියනර් කියලා අපි කියනවා මිලියනර් කියනවා එතකොට එයා එක දවසක් කිව්වා තාත්තට දැන් මේ වගේ මං සල්ලි තියෙනවා හැබැයි අර සාර්ථක ජීවිතයක් අපි ගත්තොත් ඒක ඒක කොටසක් විතරයි. දැන් අපි කියමු අර නිරෝගී බව නැත්නම් පවුල ප්‍රශ්නයක් තියෙනවා නම් සමගියක් නැත්නම් යාළුවෝ නැත්නම් සල්ලි තිබුණොත් ඒක පාඩුවක් නේද? නැත්නම් අර ડિප්‍රෙෂන් තිබුණොත් ගොඩක් මිනිසුන්ට ડિප්‍රෙෂන් තියෙනවා ඇමරිකාවේ. ඒ මානසික පැත්ත අඩුවක් තියෙනවා. මං ඒක ටිකක් යන්තම් තේරුණා, ලාවත තේරුණා මේ මේ ස්වභාවය තියෙනවා. ඊට පස්සේ අර විශේෂයෙන් විශ්වවිද්‍යාල කාලේ වෙන වෙන ආගම් ටිකක් ඉගෙන ගන්න බැලුවා. අර අන්තිමේදී අර සූත්‍ර පිටක ධර්මයේ හම්බුණා යම් කිසි පිනකින් ඒක කියවගෙන තවතවත් තේරුණා මේ ජීවිතයේ ස්වභාවය මොකද්ද මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මොන වගේ සූත්‍ර පිටකේ පරිවර්තනයක්ද නැත්නම් ඒක මොකක් මහායාන පරිවර්තනයක්ද තේරවාද පරිවර්තනයක්ද තේරවාද පරිවර්තනය ඒ සූත්‍ර පිටක ප්‍රධාන පොත් වහන්සේලා කියන්නේ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය අංගුත්තරනිකාය සංයුත්තනිකාය ආදී එතකොට දැන් ගැඹුරු විදිහට අපි බලනවා නම් ඒ දුක තියෙන්නේ අර අනිත්‍ය නිසා. දැන් මේ කාම සැප තියෙනවා. ඊට පස්සේ මානසික සැපත් තියෙනවා. ආමිෂ සැප, නිර්ආමිෂ සැප. දැන් මේ සැප දෙකම අතර නිර්ආමිෂ සැප, මානසික සැප ශ්‍රේෂ්ඨයි. එතකොට දැන් කාම සැපේ අර පුංචි වෙලාව අපි භුක්ති විඳින්නේ. අපි මානසික සැප තියෙනවා නේ ඒක කල්පවතිනවා ඊට පස්සේ දැන් අර මානසික සැප ශ්‍රේෂ්ඨයි නිසා කාම සැප නැත්නම් අපි මානසික සැප තිබුණොත් ඒක තමන්ට වාසියක් ඔබ වහන්සේ එතකොට මේ සූත්‍ර පිටකේ කියවනවනේ කිව්වෙන් පස්සේ එතකොට ඒ සම්බන්ධ යම් මූලික දැනුමක් ලබනවා එතකොට කොහොමද තීරණය කරන්නේ මම කොයි මොන රටට යනවද? එතකොට දැන් මට මං විදියට හිතනවා නම් මම මුකුත් දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා මට කියනවා මෙන්න මේ මාගමක් තියෙනවා. මේකේ හොඳයි ගැන්වීම කියවල බලනවා මොකක් හරි දෙයක් තියෙනවා කියලා තේරෙනවා. එතකොට මං දැන් හිතනවා දැන් මේක කොහේ තියෙනවා ඇතිද කියලා. එතකොට වහන්සේ එහෙම මුලින්ම හොයාගන්න උත්සාහ කරේ කොහොමද? ඒක හොඳ ප්‍රශ්නයක්. මං අර දැන් මුල් කාලේ තරුණ කාලේ අවුරුදු 15ක් විතර මත මතක විදිහට අර ජෙන් බුද්දිසම් ගැන කියවන්න ලැබුණා. දැන් ජෙන් බුදුදහම අර ඇමරිකාවේ ප්‍රසිද්ධයි. මං අර විශ්වවිද්‍යාලෙත් අර ජෙන්
බුදුදහම් ගැන යම්කිසි ඉන්ට්‍රස්ට් එකක් තිබුණා නිසා අර ජපාන් භාෂාව ඉගෙන ගත්තා. එතකොට අර චීනේ ජපාන් අර ඒ වගේ ඊස්ට් ඒෂියන් රටවල් ගැන ඉන්ට්‍රස්ට් එකක් තිබුණා. මොකද අර ජෙන් බුද්දිසම් ඉස්ලාම ආවේ අර ජපාන් එකද කොරියා ඉඳලා. අර චීනේ ඉඳලා කොරියට ආවා. එතකොට චීනේ තමයි අර මූලික රට ජෙන් බුද්දිසම් එකද. එතකොට මං ජෙන් බුද්දිසම් ටිකක් ඉගෙන ගත්තා. මං ඒක පොතක් ඉගෙන ඒක පොතක් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ අර කාර්තෘ ආතර් කෙනා අර ඇමරිකන් ජාති කෙනෙක් කොරියාට ගිහිල්ලා එහි මහාන වුණා. කාලයක් තිස්සේ අර ඉඳලා ඊට පස්සේ ආපු ඇමරිකාවට ආවා. සිවුරු ඇරුණා. ඊට පස්සේ පොතක් ලිව්වා. මේ අර විහාරෙන් අර කාලසතාන කොහොමද ජීවත් වෙන්නේ අර ඉන්ට්‍රෙස්ටිං විස්තර ලිව්වා. ඒක කියවනකොට දැන් අර සමහර ස්වාමීන් වහන්සේලා වැඩින් භාවනා කරනවා. දැන් මං හිතනවා ඒක ගොඩක් වෙනස් ඒ වගේ ජීවිතයක්. හුද කලාවේ අර කණ්ඩවල් නිශ්ශබ්දතෙන් වන භාවනා කරන එක ඒ ගොඩක් වෙන සාමාන්‍ය ජීවිතයට වඩා නේද. එතකොට මට හිතුණා ඒක හොඳයි කියලා. දැන් යම්කිසි අර සසරේ පුරුද්දක් වෙන්නේ නැති නැත්නම් ඒක පාරේ එහෙම හිතන්නේ නැහැ. හිතන්නේ නේද. එතකොට මේ එතකොට චීනෙට වඩිනවා ඊට පස්සේ. චීනෙට ගියා අර විශ්වවිද්‍යාලයේ මට යාළුවෙක් හිටියා චීනේ ජාති. එතකොට එයා මට උදව් කරා ඒ වීසා එකක් ගන්න. එතකොට චීනේ ගියා ෂාංහායි හිටියේ. ඊට පස්සේ අර ජපාන් භාෂා යම්කිසි දැනුමක් තිබුණා නිසා ජපාන්ට යන්න කැමති වුණා. හැබැයි ජපාන් ඇතුලේ අර දැන් පැවිද්ද ගොඩක් වෙනස් ලංකාවට වඩා. දැන් ජපාන් හාමුදුරුව දැන් සාමාන්‍ය හාමුදුරුව අපි කියන්නේ ඉංග්‍රීසි මංක් කියලා. හැබැයි ජපාන් ප්‍රීස්ට් වගේ කතෝලික ආගම. එතකොට හැබැයි කතෝලික ආගම බ්‍රහ්මචාරි තියෙනවා නේද. අර හැබැයි ජපාන් අර ඒ හාමුදුරුව අර විවාහ වෙනවා. ඊ ජීවිතත් ගත කරනවා. හැබැයි සිවුරු තියෙනවා. එතකොට අමුතු අර හයිබ්‍රිඩ් වගේ චරිතයක් තියෙනවා. ඒක අර මං කාලේ මොනවද හිතුවේ මතක නෑ. හැබැයි ඒ කාලේ මාළඟ අර ත්‍රිපිටක පොත් වහන්සේ නමක් තිබුණා. ඒක ජපානයේ කියවගෙන ඊට පස්සේ අර කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමකගේ සූත්‍ර පන්තියක් අර මට ඉගෙන ගන්න පුළුවන් වුණා. එතකොට මට තේරුණා ජපාන් අර මේ මොද ගැලපෙන්නේ හරියන්නේ මේ මාර්ගයේ මම හොයන මාර්ගය නෙමෙයි කියලා හිතුණා. මම හොයගෙන මාර්ගය නෙමෙයි. දැන් අර තේරවාද සූත්‍ර පිටක හම්බුණාට පස්සේ අර මහායානගෙන යම්කිසි ඉන්ට්‍රෙස්ට් තිබුණාට ඒක අත්හැරුණා. මට තේරුණා මේක තමයි අර ඇත්ත ධර්මය කියලා. ට්‍රූ ධර්මය. ඊට පස්සේ තායිලන් ගියා. ඊට පස්සේ තායිලන්තෙන් යවා ආගම කොහොමද මට ගමන යන්න පුළුවන්ද කියලා. ඔව් තායිලන්තෙන් තේරවාද බෞද්ධ රටක් ඉස්ලාම බර්මට යන්න හිතුණා. මේ වීසා හම්බුනේ ගොඩ තායිලන් ගියා. තායිලන්ද ඉඳලා එක ආරණ්‍යයක් හිටියා. ඊට පස්සේ අර භාවනා මධ්‍යස්ථානෙට ගියා. දැන් එහි ඒ සිද්ධිය තුළ අපිට තේරුම් ගන්න පුළුවන් දැන් අර මතක විදිහට දවස් 10ක් විතර ඒ භාවනා කෝර්ස් එකක් තිබුණා. ගොඩාක් අර බටහිර රටවල් මිනිස්සු ඒක දෙ සම්බන්ධ වෙනවා ඉංග්‍රීසි මාධ්‍ය. එතකොට අපි නිදාගත්තේ අර සෙමෙන්ටි ස්ලෑබ් එකක් පැදුරක් දාලා කොට්ට තමයි ලී කොට්ටක් ඒ පාවිච්චි කරා. හැබැයි අර ඒ භාවනා කෝර්ස් එක ඉවර වුණාම මද මතකනේ කවුරුත් අර දොස් කිව්වේ නෑ ලිවිං කන්ඩිෂන්ස් ගැන. අනේ අර සෙමෙන්ටි අපි නිදාගත්තේ අනේ අර මේ ලී කොට්ට හරි අපහසුයි
කවුරු කිව්වේ නැහැ මට මතක විදිහට. දැන් මොකද අර දැන් බාහිර නෙමෙයි බටහිර රටවල් ඉඳලා තරුණ අය ආවා ඒ කෝර්ස් එකට. එතකොට ඒගොල්ලෝ තත් මතත් යම්කිසි අර වැටහීමක් තියෙනවා මේ බටහිර ක්‍රමය පාඩුවගෙන. මේක අර කාමේ මේ අර භෞතික සැපට වඩා යමක් තියෙන්න ඕන කියලා අර මානසික පැත්ත අපි බලන්න ආවා. එතකොට දැන් ඒ කෝස් එක ඉවර වෙලා එතකොට ඊට පස්සේ ආපහු අතරමැද කාලයක් තිබුණාද ලංකාවට වඩින්න ඉස්සෙල්ලා? එහෙම නැත්නම් කෙලින්ම ආපහු ඇමරිකාවට වැඩිය ගියාද? ඒකට ගිහි කාලෙනේ වැඩියද කියලා අහනගත්තා. ගිහි කාලේ තමයි. මට ලංකාවට යන්න අදහසක් තිබුණා. හැබැයි තාම අර ඒ කාලේ විශ්වවිද්‍යාලේ ලෝන් ණය තිබුණා. එතකොට දැන් අමුතු විදියට වෙන වෙන රටවල ගිහිල්ලා අර භාවනා කෝස් එකක් කරලා අර ධර්මය හොයාගෙන ඊට පස්සේ ආපහු අර රැකියාවට වැටුණා. ඒක හරි අමුතු ෂොක් එකක් වගේ. ඒ වගේ දැන් පරිසරයේ ආපස්සෙ වෙනස්. එතකොට දැන් ඊට පස්සේ ඇමරිකාවෙන් රැකියාව කරනවා. ඒ මංචද රැකියා කරේ වහන්සේ? මං අර විද්‍යාගාරේ රැකියාව කරේ. අර ෆාර්මසිවිටිකල් සමාගම. ඊට පස්සේ කොහොමද ආපහු මේ මහාන දිවියට එන්න හේතු හැදෙන්නේ? ඒ කාලයක් තිස්සේ මහාන වෙන්න කැමති වුණා. අර ඒ සූත්‍ර පිටක පරිවර්තන කරපු ස්වාමීන් වහන්සේ ඒ උන්වහන්සේ බැහැදකින්න මං ගියා. උන්වහන්සේ අර නිව්යෝර්ක් ප්‍රදේශේ පන්සලක් ඉන්නවා. එතකොට උන්වහන්සේ ගෙන්නෙව්වා අර කොහෙද පැවිදි වෙන්න හොඳයි කියලා. ඊට පස්සේ අර දැන් අර නිකන් කිනා වෙන්න ඕන. මොකද දැන් අර මේ පෘථිවිය අනිත් පැත්ත ඇමරිකාවේ ඉඳලා චීනෙට ගියා. ජපාන් තායිලන්ඩ් ධර්මය හොයාගෙන. හැබැයි අර දැන් නිව් ජර්සි අර අසුපුවක් තිබුණා. ඒ අර පිරිසුදු ධර්මය අර ඉස්මතු කරන ස්ථානයක් තිබුණා. එතකොට උන්වහන්සේ අර මත මහමේනා ගැන කියලා දුන්නා. ඊට පස්සේ ඒ හිතාවා. එතකොට නිව් ජර්සි වල පන්සලට යන්නේ මුලින්ම භාවනා සපෝට් යන්නේ. ඔව් ඒක සම්බන්ධ වුණා. කවුද ඒ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සම්බන්ධ කළේ? අර බිකු බෝධි කියලා. බිකු බෝධි. දැන් අර ඉංග්‍රීසි භාෂාව හොඳම ධර්ම පරිවර්තනේ උන්වහන්සේගේ තමයි. YouTube එකේ තියෙනවා ගොඩක් වීඩියෝස් ඒ සම්බන්ධ. වීඩියෝස් තියෙනවා නේද? උන්වහන්සේ හරි අහිංසකයි. දැන් ගොඩක් වයසයි. උන්වහන්සේ තමයි ඔබ වහන්සේව මෙහෙට යොමු කළේ. එතකොට දැන් සාමාන්‍යයෙන් එතකොට ඕනම විදේශිකයෙකුට ඇවිල්ලා එතකොට ශ්‍රී ලාංකික විහාරස්ථානයක එහෙම පැවිදි දිවියට ඇතුල් වෙන්න පුළුවන්ද? මොනවද ඉන් පස්සේ මේකෙදි අනුගමනය කරන්න ඕන දේවල්? එතකොට ඒ සම්බන්ධ පැහැදීමක් ඇති වුණු පමණින්ම ඕන කෙනෙකුට එන්න පුළුවන්කමක් තියෙනවද? කෙනෙක් ලංකාවේද? නෑ, උපවහන්සේ පිට ඉඳලා එන හින්දා මම අහන්නේ. මොකද දැන් ලංකාවේ දරුවෙක් නම් කෙලින්ම ගිහිල්ලා අම්මගේ තාත්තගේ අවසරය අරගෙන ඇවිල්ලා මහාන වෙන්න පුළුවන්. ඒ සඳහා සුදුසු ස්ථානයක් තොර. නමුත් උපවහන්සේට මම අහන්නේ ඒක අපි දන්නේ නැහැනේ ශ්‍රී ලාංකික විදිය දැන් එන විදිය කොහොමද කියලා. විදේශිකයෙක් එනවා නම් සාසනීයට. සාසනීයට. දැන් මට ගොඩාක් උපකාර වුණේ අර සූත්‍ර දේශනා කියවන එක. ඒක තුළ තමයි පැහැදීම ඇති වුණේ. දැන් අර ඇමරිකාවේ චෛත්‍යෝ නෑ. දැන් බොරුම පන්සලක දිගා එහෙ ස්තූපයක් තිබුණා. හැබැයි දැන් අර හැම තැනම බෝධීන් වහන්සේ බුදු පිළිම අද චෛත්‍ය එහෙම නෑ. අර බුදු ආගම අර බුද්ධාගම අඩුයි ඇමරිකාවේ. ඒ සංස්කෘතිය නෑ. එතකොට ධර්මයේ කියවීමෙන් තමයි අර පැහැදීම ඇති වුණා. ඊට පස්සේ ලංකාවට එන්න හිතුණා. ඊට පස්සේ ලංකාවේ දැන් කොච්චර කල් වහන්සේ වැඩ ඉන්නවද මේ? දැන් අර අවුරුදු 3 කමාරකට කිට්ටුයි. එතකොට සිංහල භාෂාව ඉගෙන ගත්තේ කොහොමද? අර අසපුව පරිසරේ ඉගෙන ගත්තේ. දැන් අර ටිකක් ලස්සනයි ඇත්තම. මොකද දැන් අර ස්වාමීනාතිලා අතර කතා කරනවා නිසා
then mang singalin kisima ashabda vachanayak asabhya vachanayak danne ne naraka vachana mokak danne danne habai thi samanyen bhashawak igena gannakota mulinma igena ganne naraka vachana tika kiyala kiyenawane eka menisu kemathi ne ne eka tara ගිරව් දෙන්නගේ කතාව වගේ කන්දෙන් එහාට මෙහාට වැටිච්ච හොඳ පැත්තට වහන්සේ වැටිලා තියෙනවා කියන්නේ. දැන් මේ භාෂාව දැනගත්තට එතකොට භාෂාවත් එක්කම දැන් භාෂාවේ සාමාන්‍ය විදිහට නෙමෙයි ධර්මය ලියවිලා තිබෙන්නේ ගොඩක් වෙලාවට. අපි දකින්නට වඩා සරල කතා කරන භාෂාවල ටිකක් මේකට එකතු වෙනවා පාලි සංස්කෘත. එතකොට වහන්සේට පාලි සංස්කෘතත් කියවන්න පුළුවන්ද ලියන්න පුළුවන්ද කතා කරන්න පුළුවන්ද? Pali tikak puluan sanskrut de hetere ne vachana kibiyak vitarai are denna buddha jayanti tripitaka are e polonnuru yuge singala tamai thiyenne etukoda minisunda theerum ganna hari amare denna de bikku bodige ingreesi parivartane are theerum ganna bhashawak thiyenawa ema naththam mata theerenne kiyawana koda etukoda ඉංග්‍රීසින් තේරුම් අරගෙන ධර්මිගෙන පැහැදුනා. දැන් ලංකා මිනිසුන්ට සරල පරිවර්තනයක් තියෙනවා. මගේ අර ගුරු ස්වාමීන් වහන්සේ පරිවර්තන කරපු සූත්‍ර පිටක පරිවර්තන තියෙනවා. අර අතිපූජ්‍ය කිරිබත් ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ පරිවර්තන තියෙනවා. එතකොට සරල සිංහලින් ධර්මිගෙන ගන්න පාසුකම් තියෙනවා. නමුත් දැන් එතනින් පස්සේ දැන් ධර්මය ඉගෙන ගන්නවා. ඒතර භාෂා කීයක්ද දැන් ඔබ හන්සට කතා කරන්න පුළුවන් දෙ මේ විදියට බලනකොට? දැන් කලින් ජපාන් භාෂාව ඉගෙන ගන්න ගොඩක් කාල භාවිතා වුණේ නැහැ. ඒ චීනෙත් ඉගෙන ගත්ත යන්තම් චීනෙත් අර තයිවාන්ට යන්න අදාසක් තිබුණා කලින්. හැබැයි අර හරියට පිරිසුදු ධර්මයේ හම්බුණාට පස්සේ අර මහායාන සම්ප්‍රදායක ගැන අර ඉන්ට්‍රස්ට් යම් ඉන්ට්‍රස්ට් එකක් තිබුණා නම් ඒක අතරුණා. භාෂා සාමාන්‍යයෙන් පහ හයක්වත් දැනුමක් තියෙනවා. ඒ වගේ. එතකොට භාෂාවක් ඉගෙන ගන්නකොට මම මේ මූලික ප්‍රශ්නයක් හැමෝටම තියෙන ප්‍රශ්නයක් අපි දෙයක් ඉගෙන ගන්න අලුතෙන් ගිහිලා දෙයක් ඉගෙන ගන්න බෑ ඒක අමාරුයි අපහසුයි එහෙම හිතනවනේ වෙන භාෂාවෙන්ද කොහොමද මේ භාෂාව කොච්චර ඉක්මනට ඉගෙන ගන්න ඉගෙන ගන්න විදිහ මොකද්ද සමහර ට්‍රික්ස් තියෙනවා දැන් ඒක දෙයක් මම දැකලා තියෙනවා ලංකාවේ මිනිස්සු බයයි කතා කරන්න ලැජ්ජයි ඒක ඉස්ලාම අර අතරින්නවා දැන් මම ජපානයේදී අර නොඑක් වරදිනවා නොඑක් වරදි කියනවා හැබැයි මිනිසුන් තේරෙනවා මම කියන දේවල් එතකොට අර දැන් ඒගොල්ලෝ දන්නවා මෙයාද ජපාන් කෙනෙක් නෙමෙයි මෙයාද පෙදරට කෙනෙක් මේ ඉස්සනාම අර අලුතින් මේ භාෂාව ඉගෙන ගන්නවා එතකොට අර මිනිස්සු අර ඉද දෙනවා ඊට පස්සේ තව ට්‍රික් එකක් තියෙනවා ඒ භාෂාවෙම හිතන්න ඕන ඒ කියන්නේ හිතේ පරිවර්තන කරන්න නැතුව ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් හිතලා සිංහල කතා කරන්න යන හොඳ නැහැ ඒක හොඳ නෑ දැන් ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති. එතකොට සිංහලින් හිතලා හිතේ පරිවර්තන කරලා අර කොහොමද ඉංග්‍රීසි කියන්නේ? ඒක ස්වභාවික නෑ. එන්නේ වෙලාව යනවා හිතලා ස්වභාවික නෑ. ඒ කෙලින්ම ඒ වචනේ ආරති හිතලා කියන්න ඕන. එහෙම වුණොත් මේක ඉගෙන ගන්න ලේසි. පුළුවන්. ඒක දැන් පොඩි ළමයි ඉගෙන ගන්න. විදිය වගේ එන කෙලින්ම පරිසරයේ තියෙන දේවල් අල්ලගෙන ඒ වචන ගලපග කතා කරනවා නේද? දැන් මට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දැන් බෞද්ධයෙක් වෙනකොට අපි කියන්නේ නිකම්ම බෞද්ධයෙක් වෙන්න බෑ. ශ්‍රද්ධාවක් ඇති වෙන්න එපයි. ඒතර මේ ශ්‍රද්ධාව කියන්නේ බොහොම සුන්දරම වචනයක් මේ ශාසනයෙම තියෙන. කොහොමද එතන මේ ඔබන් ශ්‍රද්ධාව ගොඩ නැගෙන්නේ පැ නිකන් බෞද්ධයෝත් ඇති නමට මගේ ශ්‍රද්ධාව ගොඩ නැගෙන්නේ කොහොමද වැඩෙන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කරන්න ඒක මං හිතන හැමෝටම වටිනවා ඔව් දැන් අර බුද්ධ දේශනාවේ තමයි ක්‍රමයේ තියෙනවා
බුදුරජාණන් වහන්සේ ක්‍රමයේ දේශනා කරලා තියෙනවා ශ්‍රද්ධාවට හේතුව මොකද්ද එතකොට ශ්‍රද්ධාවට හේතුව තමයි සද්ධර්ම ශ්‍රවණය ඒ අර කියන්නේ පිරිසුදු ධර්මී අහන්න ඕන චතුරාරි සත්‍ය ගැන පිරිසුදු ධර්මී අහන්න ඕන ඒකටත් හේතුවක් තියෙනවා ඒකද හේතුව තමයි සත්පුරිස ඇසුර එතකොට සත්පුරිස අර ඇසුර තුලින් පිරිසුදු ධර්මී අහන්න ලැබුණා ලැබෙනවා එතකොට මට එහෙම වුණ අර බික්කු බෝධිගේ පරිවර්තනේ ඊට පස්සේ අර සූත්‍ර අර පන්ති තුලින් පිරිසුදු ධර්මී අහන්න ලැබුණා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදියම ශ්‍රද්ධාවේ තියුණා බුද්ධ වචන සත්‍ය දැන් පිරිසුදු බුදු දහම තියෙන රටේ ලංකාවේ හැමදාම බණ ඇහෙන රටේ හැමදාම බණ කියන රටේ රූපවාහිනිය ගුවන්විදුලිය හැම එකෙන් බණ කියන රටේ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් තාමත් වැඩවාසය කරන රටේ බොහෝ දෙනෙකුට ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ කියන්නේ ආගම විදිහට ආයක අදහන එකත් නම ශ්‍රද්ධාව වැඩෙනවා කියන එක සිද්ධ වෙනවා අඩුයි කියලා මම විශ්වාස කරනවා ඒක එහෙමද එන් මට පේන විදිහට අර ලංකාවේ බෞද්ධ මිනිස්සු අර හරි කනගහතුයි මේ අර හැසිරෙන විදිහට දැන් බෞද්ධ නම නමින් හැබැයි අර ධර්මේ පුරුදු කර නැති බව මට හිතන්නේ අර ඉස්මතු වෙලා තියෙන්නේ ලංකාවේ දැන් අර තව කාරණයක් මට හිතන්නේ ඕන දැන් ධර්මේ ශ්‍රවණය කරනකොට ඒක ගැන විමසන්න ඕන නුවණින් කල්පනා කරන්න ඕන ඒක තුලින් තමයි අර වැටහෙන්න පටන් ගන්න මේ දැන් අර ධර්මී ඉගෙන ගන්නවා කියලා කියන්නේ අධ්‍යාපන ක්‍රමය විදිහට නෙමෙයි දැන් අපි ස්කූලේ යනවා math science යන ඉතිහාසය ආදී දේවල් ඉගෙන ගන්නවා යම් කිසි දෙයක් පාදම් කරලා ඊට පස්සේ අර විභාගේ වෙලාව ඒක පිටි කරනවා ඒ අර කොලේ ලියනවා ඒ වගේ ක්‍රමයක් නෙමෙයි දැන් ධර්මයේ තියෙන අපි බුදුරජාණන් වහන්සේ විස්තර කරන අපේ ජීවිතය ගැන අපේ අධ්‍යාත්මික ජීවිතය ගැන එතකොට ඒ වගේ දෙයක් ඉගෙන ගන්නකොට තමන්ගේ ජීවිතය ගැන හිතන්න ඕන විමසන්න ඕන මම කැමති මේ පැහැදිලි කිරීම තවදුරටත් කරනවා නම් ඒ කියන්නේ තමන් පිළිබඳව දකින්න විදිය දැන් අර මේ කොරෝනා කාලේ කොවිඩ් 19 කාලේ මට හොඳ හොඳ දහම් කාරණයක් තියෙනවා මම හිතන්නේ අපිට තේරුම් ගන්න විදිහට ප්‍රායෝගික දැන් අර හැමදාම මිනිස්සු මැරෙනවා ලක්ෂ ගාන මිනිස්සු මැරෙනවා එතකොට මේ මිනිස්සු අර කාගේ හරි අම්මා නේද කාගේ හරි තාත්තා මැරෙනවා කාගේ හරි පුතා දුව බ්‍රදර් සිස්ටර් තමයි මැරෙන්නේ නේද ඔක්කොම අර කාගේ හරි ඥාති එතකොට ඥාති මැරෙනකොට ප්‍රිය දේවල් අර ප්‍රිය වස්තුන්ගෙන් ප්‍රිය අර පුද්ගලයන්ගෙන් වෙන්වීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක දුකාරී සත්‍යතාවයි එකක් එතකොට තමන්ගේ ඥාති මැරෙනකොට තමා තුළ උපදින්නේ ශෝක වැළපීම් දුක් දෝමනස් සුසුම් හැලීම් තමයි නේද හැබැයි සමහරු මිනිසුනුත් මැරෙනවා හැබැයි අපිට ලොකු ගානක් නෑ දැන් අර ඔබගෙන් අහන්නම් අර දැන් බ්‍රසිල් ගොඩක් මිනිසු මැරෙනවා ලෝකේ දැන් බ්‍රසිල් අර ඔබගේ ඥාති කවුරු හරි ඉන්නවාද කවුරු හරි අර හිතවත් මිනිස්සු ඉන්නවාද නෑ ඕකේ එතකොට ඒ මිනිස්සු මැරෙනකොට ඔබට ලොකු ප්‍රශ්නයක් තියෙනවා හිත ලොකුට දැනෙනවාද එහෙම එකක් නෑ නේද තව කෙනෙක් මැරෙනවා හැබැයි තමන්ගේ අම්මා කොරෝනා හැදුණොත් තමන්ගේ පවුල කට්ටිය හැදුණොත් මැරුණොත් ඒ වගේ අවස්ථාව කාත්පස්සේ වෙනස් නේද එතකොට මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දුකට හේතුවක්
දේශනා කරනවා තෘෂ්ණාව. එතකොට අපි ඥාති වරුන් හිතමිතුරන්ට ආසා කරනවා එලෙනවා. ඒ ආසාව එලීම නිසා ඒ ආසා කරන දේ ආසා කරන පුද්ගලයන් වෙනස් වෙනකොට අනිත්‍යතපත් වෙනකොට අපිට උන දුක විඳිනවා. Then a kiwama tamatule e karana vimasannona nuwenin vimasannona tamante ema unada tamante ema unada honda deyak apawa obanse hitanna yamak apita kiwwe habai dan me dan bauddhyo vidihata katayutu karanakota godak kelawata api aamisa pooja බලන්ටලට බොහෝම ලෙන්ගතුකමක් තියෙන ලාංකික විදිහට ගොඩක් ලා අපිට පුරුදු කරලා තින්නේ ඒ විදිහට දැන් ඔබ වහන්සේත් ඒ පූජා කටයුතු සම්බන්ධයෙන් ඒ කටයුතු වල සහභාගී වෙනවද නැත්නම් ආගමික පැත්තට වැඩිපුරම ප්‍රතිපත්ති පූජාවට යොමු වෙන එකක්ද මේ වෙලාවේ කරන්නේ කොහොමද දෛනික ජීවිතය හැඩගැහිලා තින්නේ ආ දෙන්නද අපේ අසුපුව කාලසටහනක් තියෙනවා පොදු කාලසටහන අර හතරට අවදි වෙනවා උදේ උදේ පාන්දර නැගිටිනවා ඊට පස්සේ බුද්ධ වන්දනාව තියෙනවා ඊට පස්සේ අර භාවනාවක් තියෙනවා මෛත්‍රී භාවනාව ඊට පස්සේ අර පත්පිලිවෙත් පිරිසුදු කිරීම කටයුතු තියෙනවා උදේ දානි තියෙනවා ඊට පස්සේ විවේක වේලාව තියෙනවා දවල් දානි තියෙනවා අර ඊට පස්සේ අර භාවනා තියෙනවා පොඩු භාවනාවක් තියෙනවා පොඩු අර ධර්ම අධ්‍යයනය වෙලාවක් වෙන් කරලා තියෙනවා එතකොට දැන් හවස වන්දනාවක් තියෙනවා මං සහභාගී වෙනවා අර ආමිස පූජාවට හැබැයි දැන් අර මාතේ තමයි කිව්වා දැන් පූජා දෙකක් තියෙනවා ආමිස පූජා ප්‍රතිපත්ති පූජා දැන් අර ඒ දෙකම අතර ප්‍රතිපත්ති පූජා තමයි ශ්‍රේෂ්ඨයි නැන්නනේ බුදුරජාණන්තුති පරිනිබ්බාන සූත්‍රය තමයි දේශනා කරන ඒ විදිහට යම් කිසි කෙනෙක් අර බුදුරජාණන්තුති දේශනා කරන ධර්මය අනුව හැසිරෙනවා නම් ඒ කියන්නේ බුදුරජාණන්තුති දේශනා කරනවා ගේ බෞද්ධ කට්ටියට පන්සිල් රකින්න දන් දෙන්න එතකොට ඒ අනුව අර හැසිරෙනවා නම් බුදුරජාණන්තුතිට පුදනවා ඒ විදිහට ඒ අර ප්‍රතිපත්ති ප්‍රතිපත්ති අර පූජාව තමයි අග්‍ර පූජාව බුදුරජාණන් වහන්සේට දැන් අපහු බාරක් ඔබාන්සේ ගිහි ජීවිතේ හිටියේ ලකුවට ওই විදිහට මොන හරි මේ ෂෙඩියුල් එකක් තියෙනවා දවසේ වැඩ කරන්න ඕන මේ කාලසටහන මේව කරන්න ඕන මේව කරන්න රස්සාවට යන්න ඕන ඉතින් ආපහු ඉතින් පැවිදි වෙලත් ඔහොම කාලසී කාලසටහනකට ඉන්නේ ආපහු බාර ඒ හිතන තරම් නිදහසක් නැන්නේ ඒ අර एक थमांगे खालपना करने विधिये अनुए अरे बलन नोने देन अरे रक्षी रक्षा करन दी अरे गी जी जीविते गत करन दी मत लोकु इते इपावन कारण एक थमा अरे खाल बलवी है मैं नितर नितर हम थे मत दुआनो हादी सी देन लंका वटे वादा अमेरिका वे ऐसे भावे आदि का है देन अरे थाक्षणी वैदी उन्हत ඒ තාක්ෂණී වෙඩි වෙනකොට ඒ බලාපොරොත්තුවත් වෙඩි වෙනවා. අපි කියමු ලංකාවේ යම් කිසි තාක්ෂණය අනුව අර වෙඩ දායක් කරන්න පුළුවන් අපි කියමු දවසක් එදකොට දැන් ඇමරිකාවේ තියෙන තාක්ෂණය අපි කියමු වෙඩි. එදකොට ඒ තාක්ෂණය නිසා එක දවසක් කටයුතු 30ක් කරන්න ඕන. ඒක වරක් අර මිනිසයන්ට එතකොට ඒ මානසික අර සහානියක් නැහැ සංසිඳීමක් නැහැ හැබැයි දැන් පැවිදි වුණාම ස්කෙඩියුල් එකක් තියෙනවා හැබැයි දැන් අර ඒ අසුපුව වල වෙන වෙන ස්වභාවයක් තියෙනවා සමහර හුදකලා අසුපුව තියෙනවා අපි කියමු ස්කෙඩියුල් එකක් තියෙනවා ඒක අනුගමනය කරනවා ඒට වඩා විවේක වෙලාව හොඳට තියෙනවා එතකොට හිත බරක් විදියට සලකනවා නම් හොඳ නැහැ. දැන් අර
ඒ කාලසටහන අනුව හැසිරෙනවා නම් ඔක්කොම කරන්නේ කුසල් ඔක්කොම අර ඔක්කොම ස්කෙඩියුල් තියෙන අර කන්ද කියන්නේ කරුණු අර ඉවෙන්ට්ස් තමයි කටයුතු ඔක්කොම උදව් වෙන්නේ අර මාර්ගය වඩන්න ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ගොඩ දෙනෙක් අහන්නේ දැන් මේක බෙදීම් ඇති කරගෙන තියෙනවානේ එකක් තමයි දැන් වහන්සේට ඇමරිකාවේදීම කියවන්න හම්බ වෙනවා ත්‍රිපිටක පරිවර්තනය එතකොට දැන් තව කෙනෙක් අභිධර්මය වඩන්න උත්සාහ කරනවා තව කෙනෙක් සූත්‍ර පිටකය අධ්‍යයන කටයුතු කරනවා තව කෙනෙක් ওই එකම භාවනාව ප්‍රගුණ කරනවා මේක ඇත්තටම ඔබ වහන්සේ හිතන විදිහට දැන් ප්‍රායෝගිකව මේක අත්දකින්න කෙනෙක් විදිහට මේ විමුක්තිය ළඟා කරගන්න පුළුවන් මාර්ගය මොකක්ද ඇත්තටම ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ මාර්ග තුනම නෙමෙයිද දැන් ඒ මාර්ග තුනම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරා චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය දුකට හේතුවක් තියෙනවා ඒ හේතුව බාහිර එකක් නෙමෙයි දැන් අපිට හිතනවා අසවල් කෙනා නිසා මට මේ ප්‍රශ්න තියෙනවා අසවල් සිද්ධිය නිසා මේ දේශපාලනය නිසා මට මේ දුක විඳින්නේ එහෙම එකක් නෑ ඒ ඇත්ත ස්වභාවය තමයි දුකට හේතු වෙන්නේ අධ්‍යාත්මික කාරණාවක් ඒක ගැඹුරු එකක් ඒක හරි විශ්මිත එකක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒක ගැන හිත පහදවා ගන්න ඕන ඒ අධ්‍යාත්මික හේතුව දුරු කරාට පස්සේ ඒ දුක නැහැ හේතුඵල ධම ඊට පස්සේ ඒ හේතුව නැති කිරීම පිණිස මාර්ගයක් දේශනා කරා බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම පිණිස ධර්මය අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන භාවනාවත් කරන්න ඕන ඒකෙම ඔය වෙන් වෙන් වශයෙන් බලන්න හොඳ නැහැ ගැඹුරින් ඒ තියෙන දේ අපේ පිරිසර පැහැදිලි වෙන සරලව කියන්න බෑයිද දේශනා කරන්න බෑයිද ඒ කියන්නේ දැන් අපි හැමදාම බණ අහනවා ගොඩක් කාලවලට සූත්‍ර විමසනවා ධර්ම දේශනා පවත්වනවා දැන් අපිට يعني මෙහෙම මේක හොයන කෙනා හොයන චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගය ත්‍රිලක්ෂණය මෙතන වශයෙන් නම් වශයෙන් දන්නවා දැන් හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කිව්වට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කිව්වට ඕකේ සිංහල තේරුම තිබුණට ප්‍රායෝගිකව ආර්ය අෂ්ටාංග මාර්ගයන් ප්‍රායෝගිකව චතුරාර්ය සත්‍ය දැනගෙන ජීවත් වෙන්න ඕන කියලා තේරුණාද අපේ ලාංකිකයන්ට මේක කියලා කියලම දැන් පුරුදු වෙලානේ තියෙන්නේ ඔබ වහන්සේට මේක වෙන විදිහකින් කියන්න බැයිද තේරෙන විදිහකට දැන් මං කලින් කිව්වා දැන් අධ්‍යාපන ක්‍රමය අනුව කරනවා නම් ඒක බෑමද තියෙන්නේ ඒක තමයි දැන් අපිට හම්බුනේ ඔව් නේද දැන් අපි ඒ ලෙවල් ලෝ ලෙවල් ඉවරන කම මේක ඉගෙන ගත්තානේ ඔව් මේ ධර්මයේ ක්‍රමයේ ගොඩක් වෙනස් ඒ අර කොහොමද අල්ලගන්නේ අද කාලයක් යන්න පුළුවන් ඒ අර දැන් ගොඩාක් කියවලා නිතර නිතර ධර්ම කියවලා දැන් මෙහෙමත් ඕන අර අර සප්පුරිස ඇසුර කල්යාණ මිත්‍ර ඇසුර කල්යාණ මිත්‍ර ගෙන් තමයි ධර්මය අහන්න ලැබෙනවා පැහැදිලි කරනවා දැන් අපිට හිතන්න පුළුවන් අර අවුරුදු අර 2000 ගානට කලින් බුද්ධ ධර්ම ලංකාවට එනකොට මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවෙන් ඉඳලා අර බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තමයි අරගෙන වෙඩිය එතකොට ඒ උතුම් කල්යාණ මිත්‍ර ස්වාමීනාථගෙන් තමයි මිනිසුන්ට ධර්මය අහන්න ලැබුණා ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්මය පැහැදිලි කරනවා ඒ ඇසුර තුල තමයි අපි ඉන්නේ දැන් මේ කාලේ පොත් තියෙනවා නිසා තනියෙන් ඉගෙන ගන්න පුළුවන් කමක් තියෙනවා හැබැයි යම් කිසි ඒ කරුණු අර හරියට නිරව කරන්න කල්යාණ මිත්‍ර ඇසුරුම ගැන නිරන්තරයෙන් විමසන්න ඕන කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඕ දැන් මේමත් තියෙනවා දැන් බුද්ධ ශාසනයේ දැන් අවුරුදු 2500 විතර පරණයි එතකොට ගොඩාක් දේවල් වෙනස් වුණා
දැන් සංස්කෘතිය වෙනස් වුණා. අර දැන් සූත්‍ර කියවනකොට බුද්ධ කාලේ තිබිච්ච පරිසරය ලෝකේ කොහෙවත් නැහැ දැන්. හැබැයි ධර්මයේ අකාලිකයි. සන්දිටිකයි මේ ජීවිතේ අවබෝධ වෙන්න පුළුවන්. එතකොට ඒ ධර්මයේ හැසිරෙන්න තමයි තියෙන්නේ. අර දැන් ලංකාවේ බෞද්ධ මිනිසු කී දෙනෙක් ඉන්නවද? දන්නවද? 70කට ආසන්න ඉන්නවා ස්වාමීන් වහන්සේ. එතකොට කෝටි එක හමාරකට වඩා වගේ ඉන්නවා. ඒ වගේ ඉන්නවා. එතකොට දැන් අපිට අපි කල්පනා කරන බලමු ඒ මිනිස්සු අතර අර කී දෙනෙක් අවංක විදියට පන්සිල් රකින්නේ? මං අංකයක් අහන්නේ ඒක නිකන් කල්පනා කරලා බලන්න. එතකොට ධර්මයේ ඇව්වාට ධර්මයේ කියව ගත්තාට පුරුදු කරන්නේ නැත්නම් ඒ පුරුද්ද මදි නම් කවදාවත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හේතුව නැති නිසා. එතකොට ලංකාවේ බෞද්ධ මිනිසුන්ට මතිතනි ප්‍රධාන ප්‍රශ්නේ තමයි අර ධර්මයේ පුරුදු කරන් නැති බව. මේවත් තියෙනවා අර ඔබ මේ උපමාව අහලා ඇති. අර දැන් රන් කන්දක් තියෙනවා. ඒ රන් කන්දුවද මිනිස්සු ඉන්නවා හිතගන්නවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නෑ අර තමන් ඉන්නේ රන් කන්දක් කියලා. ඔන්න අර පිටරටක් ඉඳලා කෙනෙක් ඉන්නවා. අනේ ඔයගොල්ලෝ රන් කන්දක් මත හිතගන්නවා නේ කියලා කියනවා. ඊට පස්සේ බලනවා අනේ රන් කන්දක් තියෙනවා නේද? ඒ වගේ ස්වභාවය තමයි තියෙන්නේ. මේක උඩ ඉඳලත් හඳුනා ගන්න බැහැ. මේ අර ධර්මයේ වටිනාකම මතය හරියට පුදුම එකක්. දැන් මං ළඟදී සූත්‍රයක් කියවලා ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා අපේගේ සිතිවිලි ගැන. දැන් සමහර සිතිවිලි කුසල් අර සැප පිණිස පවතිනවා. සමහර සිතිවිලි අපේ thoughts ටික අර අකුසල් දුක් පිණිස පවතිනවා. දැන් අපි කියමු ක්‍රෝධය ගැන, තරහව. දැන් එක මොහොතක්වත් කේන්ති ගියාට පස්සේ කියමු රැකියාව කරද්දී අර කේන්ති ගන්නවා. ඔන්න අර තමන්ගේ බොස් මැනේජර් කෙනාට බනිනවා. මොකක් මේ? රැකියාව නැති වෙන්න පුළුවන් නේද සුළු මොහොතකින්? අර අපි හිතන දේවල් අනුව අපි ක්‍රියා කරනවා. එතකොට දැන් තරහා සිතක් මුල් කරගෙන අපි යමක් කරනවා නම් ඒක දුක් පිණිස පවතින්නේ පොඩි මොහොතක්. හැබැයි මේ විදිහටත් හිතමු මෛත්‍රී. ඒක දවස් පුරාම මෛත්‍රී ගැන හිතනවා. අනේ මේ සියලු දෙනා සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සියලු සැප ලැබෙත්වා, සියලු කටයුතු සාර්ථක වේවා, දීර්ඝායුෂ වේවා. ඒ වගේ අර සිතිවිලි හිතනවා නම් දවස් පුරාම කිසිම අයහපතක් වෙන්නේ නැහැ නේද? ඒක හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ මේ දේව කුසල්, මේ දේව අකුසල් දුක් පිණිස පවතින්නේ අපේගේ හිත ගැන, අපි හිතන දේවල් ගැන, අපි කතා කරන දේවල් ගැන බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ. ඒකයි මත හිතන්නේ අල්ලගන්න අමාරුයි. මේ ධර්මයේ සම්පූර්ණේ අර ආධ්‍යාත්මික එකක්. අර තමන්ගේ හිත ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරා. බාහිර දෙයක් නෙමෙයි. නේද? ඔය භාවනාවට හිත එකක කරගන්න හුලං උනේ අන්ත උපහන්සට එකපාරම කොහොමද ඒකට අවස්ථාව ඇති වුණේ? ඒ කියන්නේ උපහන්සේ පුරුදු කරලා තිබ්බද මේක? ඒ කියන්නේ දැන් උපහන්සේ ගිහි ජීවිතේ දුවන චරිතයක්, දුවන ජීවිතයක් වේගවත් මේ කුමත් එක්ක? ඒ අර ඒ පැවිදි ජීවිතේ තුළ ලොකු සහානයක් ඒ භාවනාව කිරීම. දැන් අද පැවිදි ජීවිතේ තුළ භාවනා කරන්න විවේක තියෙනවා. දැන් ගිහි ජීවිතය අතර අර
දැන් මත මතකයි අර උදේ නැගිටලා අර ලෑස්ති කරන්න ඕන අර රැකියාවට යනවා ඊට පස්සේ දැන් අර ලංකාවේ තියෙන ට්‍රැෆික් තියෙනවා එතකොට ඒක දවසක් පෙය දෙකක් අපි කියමු ට්‍රැෆික් ඉන්නවා දැන් අපි හිතමු දැන් ඒක කරනවා අර මාසයකට සැරයක් දවස් 25ක් පෙය දෙකක් මාසයක් යනවා පෙය අර 50ක් ඒ කාලේ අපරාධ නේද ඒ අවුරුද්දක් දිගටම කරනවා නම් අවුරුදු 10ක් ලොකු අපරාධයක් එතකොට පැවිදි ජීවිතේ අර සරලයි ගොඩක් එතකොට වැඩිපුර විවේක තියෙනවා අර හිමින්ත ධර්මේ කියවන්න පුළුවන් කමක් තියෙනවා අර බණ භාවනා කරන්න අවස්ථාවක් තියෙනවා අර රමණීය වනාන්තරේ ඉන්න පුළුවන් කමක් තියෙනවා එතකොට පැවිදි ජීවිතය තුළ තමයි අර පරිසරය තියෙන්නේ අර ඒ පරිසරය හදලා තියෙන්නේ අර භාවනා කරන්න හිත ඒකඟ කරන්න නිකන් ඉඳලා හිතුවට එහෙම බෑ ගිහියෙකුට ලේසි නෑ හැබැයි පුළුවන් දැන් අර ප්‍රධාන දේ තමයි අපි අර නිතර නිතර කුසල් අරමුණක් හිතනවනම් දැන් ඒක හරි දුෂ්කර දෙයක් ඒ කියන්නේ කේන්ති යන්නේ නැතුව මෙත් සිතින් ඉන්නවා අර නෙක්ඛම් සංකල්ප ගැන හිතනවනම් ඒ කියන්නේ කොහොමද දුකින් නිදහස් වෙන්නේ මේ අර ජීවිතය අනිත්‍ය ස්වභාවේ වායසත යන ස්වභාවේ මැරෙන ස්වභාවේ මොකද්ද මොකක් වගේ ඒ වගේ දේවල් ගැන හිතනවනම් ඊට පස්සේ දයාව කරුණාව සිතිවිලි පවතිනවනම් ඒ කරන්න අමාරුයි හරියට එතකොට දැන් ගිහි ජීවිතේ අද දැන් රැකියාවක් කරන්න එපා සල්ලි හැම කරන්න ඕන එතකොට විවේක වෙලාව සීමිතයි හැබැයි අද පුළුවන්කමක් තියෙනවා දැන් අද තමන්ගේ ජීවිතය සරල කරගත්තොත් දැන් අර අපිට සංසඳන්න පුළුවන් පැවිදි ජීවිතේ ගිහි ජීවිතේ ඉතින් ගිහි ජීවිතේ අර කාම සැප වැඩි වෙනකොට ඒ ජීවිතේ අර ගිහි ජීවිතේ අර සැප වැඩි වෙනවා සල්ලි වැඩි වෙනකොට සැප වැඩි වෙනවා නේද ඒකයි මිනිස්සු අර සල්ලි පිටිපස්සේ යනවා හොයනවා පැවිදි ජීවිතේ වෙනස් හැබැයි අර තව තවත් සරල වෙනකොට ලද දෙයකින් සතුටු වෙන ලද දෙයකින් සතුටු වීම වැඩි වෙනකොට ගුණධර්ම මෛත්‍රී දයාව අර හුදකලාවේ වාසය කිරීම කුසල් මෙනෙහි කිරීම නුවණින් විමසීම ඒ වගේ දේවල් අල්පේච්ඡතාව ලාභ සක්කාර කීර්ති ප්‍රශංසාවත නොඇලීම ඒ වගේ ගුණධර්ම වැඩි වෙනකොට ඒ පැවිදි පැවිද්ද තව තවත් සුන්දර වෙනවා දැන් පැවිද්ද සුන්දරයිද දැන් යම්කිසි අර ගිහි ජීවිතයට වඩා සුන්දරයි එහෙම කියනවා ඒත් ඉතින් ඉන්න තැනක් නැහැ හරි තැනක් එකම කුටියක් කියලා නැහැ මම හිතන්නේ වහන්සලා මාස කීපයකට පාරක් මාරු වෙනවනේ විවිධ ස්ථාන වෙන වෙන අසභූත වනිනවා ඒ කවුරුද්දකට මං හිතන්නේ ස්ථාන 3 4කට මාරු වෙනව නේද වෙන්න පුළුවන් ඇත්තට වේග නැහැ දැන් බුදුරජාණන් වහන්සේ ආදීනව දේශනා කරලා තියෙනවා ඒක එකම තැනක් දිගටම ඉන්නවා නම් එතකොට ඒ අර දැන් ඇත්තම අර පැවිද්දියෝ භික්ෂුන් වහන්සේලා අර හංසයෝ වගේ අර තැන අත්හැරලා වෙන අර විලකට වඩිනවා පියාඹනවා පියාඹනවා එතකොට දැන් තමන්ගේ සතුය හරි අල්පයි දැන් අර පැවිදි ජීවිතයේ සම්පූර්ණ අධ්‍යාත්මික දියුණුව එතකොට දැන් අර දැන් සිව්පසේ ඕන අර දැන් දානමාන නැතුව මේ කය පවත්තන්න බෑ ඉන්න තැනක් යම් කිසි ඉන්න තැනක් ඕන ලෙඩ වෙනකොට බෙහෙතක් ඕන හැබැයි ඒ
देवाले सिउपसे आरती थमाई मार्गे तुपकार विनुआ मार्गे वादन्य अरे परिसरे अरे भौतिक परिसरे अरे हदन उदव करनुआ එතකොට දැන් ඔබ වහන්සේ මා දන්නේ දැන් මෙහිම වඩිනකොට ඔබ වහන්සේ දැන් කොයි අසපුවේද මේ වෙලාවේ වැඩ ඉන්නේ මේ දිනවල වැඩ ඉන්නේ මං එන පොගහවල දිගටම පොගහවලද දැන් රවුඩුන් දක් විතර එතන දැන් ඔබ වහන්සේට වෙන තැනකට වඩින්න ඕනක් ගොඩක් වෙලාවට පස් එකක යන්නේ පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවා එක කාත් එක්ක හරි යනවා දැන් අති මුදල් නැහැ මුදල් පාවිච්චි යන්නේ නැහැනේ පාවිච්චි කරන්නේ එතන ඔබ වහන්සේලාගේ කොහොමද මේ ගමන අපි දන්නේ ඊළඟ ගමන යන්න පුළුවන් වේද අපි හිතමු බණ්ඩාරල යන්න හිතන කොළඹට එන්න ඕන ඇවිල්ලා ඊළඟ බස් එක තියෙයි දන්නේ නැහැ. ඒතර කූපන් එකකින් වඩින්නේ. සල්ලි අත ගන්නෙම නැහැ. ඒතර හදිසියත් ඒ බස් එක නැති වෙනවා මිස් වෙනවා. මේක ප්‍රශ්න නෙමෙයිද හාමුදුරනේ කොහොමද ඒතර සල්ලි නැතුව මේක ප්‍රශ්නේ තමයි. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ සිල්පදයක් පනවල තියෙන්නේ. එතකොට දැන් ඒ අර පැවිදි සාරේ ගුණ ධර්මය මං කීපයක් කිව්වා දැන් තව එකක් ඉවසීම සිල්වන් බව එතකොට දැන් ගිහි ජීවිතේ වුණත් පැවිදි ජීවිතේ වුණත් නාන ප්‍රකාර ප්‍රශ්න මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒක අර බැහැර කරන්න බෑ අර අපි මේ සසර ගමනේ ඉද්දි හැබැයි දැන් විශේෂයෙන් මේ කොරෝනා කාලේ ගොඩක් සංකීර්ණයි බස් යන්නේ හැබැයි අර දැන් උපස්ථායකයෝ ඉන්නවා නම් ඒගොල්ලෝ උදව් කරනවා උපාසකවරු එහිද ප්‍රශ්නයක් නෑ එතකොට අර දැන් බුද්ධ ශාසනයේ ක්‍රමයක් තියෙනවා අර පැවිද්දන් භික්ෂුන් වහන්සේලා අර උපාසිකාව උපාසකයන්ටත් අර සිංහල වචන දන්නේ නෑ මියුචුවල් උපකාර එකිනෙකාට උපකාර වෙනවා එතකොට දැන් අර භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරනවා එතකොට සදේවතුන් තමයි අර භෞතික දේවල් සිව්පසයෙන් උපස්ථාන කරනවා එතකොට ඒ ක්‍රමය අනුව අවුරුදු 2500 තමයි ඇවිල්ලා තියෙන්නේ එකිනෙකාට උපකාර කරන හැමදෙ මේ පැහැදිලි කිරීමත් වැදගත්. ඒ කියන්නේ දැන් දේවවාදී සංකල්පයක් එක්ක ඉපදිලා ඒ විශ්වාස කළා දෙවියන් මෞම්කාර දෙවියෙක් පිළිබඳ විශ්වාස කරන සංකල්පයක ඉඳලා පටවියාපෝතේජෝ වායෝ කියන සතර මහා භූතයෝ ගැන විශ්වාස කළා මේ ලෝකේ හැදෙන විදිය සම්බන්ධයෙන් වෙනම කියවීමකට එනකොට මේ දෙක අතර ලොකු වෙනසක් එනවනේ. දැන් ඔබ වහන්සේට ඒ ඔළුව හදාගන්නේ කොහොමද එහෙම දෙයක් නැහැ මෙහෙමයි මේක ඇත්ත කියන එකට ඔළුව හැදුනේ කොහොමද? දැන් නැත්තම අර දැන් තරුණ කාලේ ඉඳලා මම අර කතෝලික ආගම ගැන ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. අර දැන් මම අර සයන්ස් පැත්ත තමයි ඉගෙන ගත්තේ. අර රසායන විද්‍යාව එතකොට දැන් මං කිව්වා ඒ අර ඒ ප්‍රශ්නේ ඒ කතෝලික් ෆාද කෙනෙකුගෙන් මං ප්‍රශ්නේ කිව්වා ඒ ප්‍රශ්නේ තමයි දැන් අර දැන් දෙවියන් වහන්සේ කාරුණිකයි නම් අර සියලු ආධිපති භාවේ පවතිනවා නම් වෙන අපිට මේ කාලයට අදාළ ප්‍රශ්නේ එතකොට ඒ COVID-19 හෙදුවේ දෙවියන් වහන්සේ ඔක්කොම හදනවා නම් කොරෝනා තමයි හේදුනේ නේද? හදාගත්තේ දෙවියන් වහන්සේ ඒ තර්කානුකූලම විදියට හිතනවා නම් එතකොට ඒක තුළ මිනිසුන්ට ලොකු අර හානියක් සිද්ධ වෙනවා නේද? එතකොට ඒ වගේ ප්‍රශ්න මං ඒ කාලේ වාර රමන්ද මනුෂ්‍ය ඝාතනය ගැන ඒ මේ වගේ පාපේ සිද්ධ වෙන්නේ කියලා දෙවියන් වහන්සේ ගියාතින් එතකොට මට හම්බ වෙච්ච උත්තර අර මට පිළිගන්න බැරි වුණා. ඒතර සයන්ස් කරපු කෙනෙක් නේ. ඒතර ආපහු සයන්ස් වලින් බුද්දිසම් ප්‍රූව් වෙනවද? ඒ මට හිතන්නේ ගලප ගන්න හොඳ නෑ. මොකද අර වර්ල්ඩ් වියු ගොඩක් වෙනස්. දැන්
අපි කියමු අර භෞතික විද්‍යාව රසායන විද්‍යාව අර භෞතික දේවල් ගැන විමසලා තර්කානුකූල විදියට අර මේ ලෝකයේ ගැන යම්කිසි වැටහීමක් තේරුම් ගන්න උත්සාහ කරනවා එතකොට දැන් ධර්මයේ විනාශ බුදුරජාණන් වහන්සේ ඒක අවස්ථාව කර එතේරිය අර කැලෑ ඉඳලා අර බුදුරජාණන් වහන්සේගේ අතට අර එතේරිය කුණ කීපයක් ගත්තා ඊට පස්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් පින්වත් මහණෙනි අර ඔබට මොනවද හිතන්නේ මේ එතේරිය කුණ මගේ අතේ තියෙන එතේරිය කුණ ප්‍රමාණ වැඩිද නැත්නම් මේ එතේරිය වනාන්තරේ තියෙන කුණ ප්‍රමාණ මොකද්ද වෙන්නේ කුණ කැලෑ තියෙන කුණ ප්‍රමාණය අති විශාලයි මේ කීපයකට වඩා අන්න ඒ වගේ අර අර දුකින් නිදහස් වීම පිණිස පවතින දේවල් බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ ඒවා පොඩ්ඩයි දේශනා නොකරපු දේවල් අති විශාලයි ඒවා දේශනා කරන්නේ කියලා අපිට හිතන්න පුළුවන් නේද ඒවාට මාර්ගයට අදාළ නැති නිසා විමුක්ති මාර්ගයට අදාළ නැහැ එතකොට දැන් ඔය ප්‍රශ්න අතරනේ දැන් අපි අහන්නේ මේ බොහොම ලස්සන කියවීම් තිබෙනවනේ කියන්නේ දැන් ඇමරිකාවෙ ඉඳලා එනකොටම අනික් පැත්තට හිතෙන්නේ නාසක දැක්කලා නාසක ගිහිල්ලා කරන දේවල් දැක්කලා ලෝකේ අනිකුත් ලෝකෙක සම්බන්ධතා පවත්වන්න හදනකොට විශ්වය පුරා විහිදී යන්න බලනකොට නමුත් මේක වෙනම එකක් වෙනවා ඊට පස්සේ එතකොට මේ අපේ රටයි ඒ රටයි අතර තියෙන සම්බන්ධතාවෙත් එක්ක මම කියන්නේ පැහැදිලි කිරීම. එතකොට මේකේ ලෝක සම්බන්ධයෙන් කරන විස්තර කිරීම මේ දේවල් සම්බන්ධයෙන් වුණත් බෞද්ධ ආගමේ දේවල් වෙනස් වෙනවනේ. ඒකයි මම අහන්නේ. මේක කියන ඒ වෙනස දැක්කේ කොහොමද කියලා ආගමික වශයෙන්. ඒ අර දැන් මම ඒ උපමාව කිව්වා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ජීවිතේ. ඒ ප්‍රශ්නේ තමයි දුක. හැමෝටම ඒ පොදු ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඒට වඩා ලොකු ප්‍රශ්නයක් නෑ අපිට. අර සත්‍ය වශයෙන් බලනවා නම් හැමෝටම අර සතුටින් ඉන්න කැමතියි. Happiness. Happiness හැමෝටම කැමතියි. දැන් ඇමරිකාවේදී ඒ කීමනක් තියෙනවා Pursuit of Happiness. The Pursuit of Happiness තමයි අර American Dream. ඒක. හැබැයි අර දැන් ඇමරිකාවේ සංස්කෘතිය අනුව අර යන මාර්ගයේ ඒ ප්‍රතිඵල හරියට ලබන්න බෑ. ඒකයි මං ඒක දැකලා යන්තම් ඊට පස්සේ දැන් ධර්මයේ තුල අර ඍජු විදියට උත්තර තියෙනවා. දැන් ඇමරිකාවේ මිනිස්සු තාම හොයනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ උත්තර හොයගත්තා. හොයා ගත්තාට පස්සේ දේශනා කරා ලෝකෙට. ඔබ වහන්සේ කියන්නේ ඒගොල්ලෝ එහෙම ගිහිල්ලා කරකිලා ඉන්නේ මේ කරකිලා යන්නේ ඔය අවසානයේ එකතු වෙන තැනකට දෙන්නේ. නෑ නෑ නෑ. මම කියන්නේ දැන් ලංකාවේ මිනිස්සු ඇමරිකාවේ මිනිස්සු සැප විඳින්න කැමති ඒක ඉලක්කයක් අපි කියමු තියෙනවා. හැබැයි දැන් අර මේමත් තියෙනවා දැන් ඇමරිකාවේ ගොඩාක් අය භාවනාගෙන ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. Time Magazine ගැන අහලා තියෙනවද? ඒක අර ප්‍රධාන මැගසින් එකක් ඇමරිකාවේ. දැන් keep වතාවක් සිහිය mindfulness අර front cover එක දාලා තියෙනවා. මිනිසුන්ට ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. මොකද දැන් මේ science මේ විද්‍යාව තාක්ෂණේ දියුණු වෙලා තියෙන්නේ. හැබැයි මිනිසුන්ගේ ප්‍රශ්නේ ඉවර නෑ. මිනිසුන්ට තාම දුක තියෙනවා. තාම තෘප්තිමත් වෙන්නේ නෑ. කවදාවත් තෘප්තිමත් වෙන්නේ නෑ. අනේ කාමී සැපෙන් ඒක ස්වභාවේ. එතකොට ඒක වැටහෙන්නේ නැත්නම් ඒ පාර තාම යනවා. සමිනස් දැන් ඔබ ලංකාවේ ගොඩ දෙනෙක් අපි කිව්වේ දැන් මේක ආගමික වශයෙන් ඒ අයට ආගම ලැබිලා තියෙනවා. නමුත්
AI පුරුදු පුහුණු කරපු දේවල් ටිකක් තියෙනවා. හැබැයි ඒ උනාට AI මේ රන් කඳක් උඩ ඉඳගෙනත් දන්නේ නැහැ කියන එකනේ. ඒතර අපේ අයගිට මේක හොඳ පැත්තට වර්ධනය කරගන්න පහසු විදිහක් නැද්ද? තියෙනවා මදි තනි මාතිය. දැන් අර ලංකාවේ මිනිසු මේ වගේ ගුණ දනප තියෙනවා. දැන් දන් පෙන් පූජා කරනවා හොඳට. දැන් අර මං ලංකාවට එනකොට මේ දන්සල් ස්වභාවය දැක්කාට පස්සේ හරි සතුටු වුණා. දැන් ඇමරිකාවේ මං කවදාවත් ඒ වගේ දෙයක් දැකලා නැහැ. නිකං අර නොමිල කාට හරි ඒ කියන්නේ ආගම ජාති කිසිම වෙනසක් නැතුව හැමෝටම පොදු විදියට ආහාර දෙන එක ඒක හරි ලස්සන පුරුද්දක්. ඒක ලැබෙන්නේ අර බෞද්ධ සංස්කෘතියෙන්. දැන් අර ඒ වගේ ගුණ ධර්ම තියෙනවා දැන් ලංකාවේ මිනිසුන් තුළ. ඊට පස්සේ අර මෙහි බඹසරගෙන අර ගරු කිරීමක් තියෙනවා. ඉන්දියාවෙත් තියෙනවා. දැන් අර ඇමරිකාවේ ඉතිහාසයේ එහෙම එකක් නැහැ. බඹසර ඒ කියන්නේ අර පංචකාම ගුණ පංචකාම ගුණයෙන් වෙන්වීම ඉන්න ස්වභාවේ එහෙම එකක් නැහැ ඇමරිකන් ඉතිහාසයේ. අපි ඉන්දියාවේ ලංකාවේ තියෙනවා. එතකොට මිනිසුන් ගරු කරනවා පුදනවා අර චෛත්‍ය රාජන් වහන්සේලාට බෝධින් වහන්සේලාට සිද්ධස්ථානි ඉතිහාසික සිද්ධස්ථානි තියෙනවා ලංකාවේ. එතකොට ඒ අර තමන්ට උරුණු මොකද වචන උරුම වෙන දේවල් අර ගොඩක් තියෙනවා ලංකාවේ. දැන් අපිට දැන් මේවා දැන් ඔබ වහන්සේ ඇමරිකාවේ ඉඳලා ඇවිල්ලා කියනවා වැඩලා කියනවා අපිට මේව කරන්න කියලා. දැන් අපේ රටේ අලුතින් සංස්කෘතියක් විදිහට හැදෙන දේ තමයි මොකටද මේ ගඩොල් ගොඩකට වඳින්නේ? මොකටද මේ ගඩොල් පිළිමයකට වඳින්නේ? එහෙම නැත්නම් මොනවද මේ කරන්නේ? මේ වගේ මේව නිකන් කිසිම හේතුවක් නැති මේ දේවල් විදිහට හඳුන්න ස්වභාවයක් තමයි මතුවෙන්නේ. ඒ අර්ථය තේරුම් ගන්න ඕනේ. ඒර භෞතික වශයෙන් බලන්නේ නැතුව දැන් ඒ කියන්නේ බෝධින් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා ඉන්දියාවේ බුද්ගයාවේ. අර ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අර වජිරාසන වාදි වෙලා. එතකොට බෝධින් වහන්සේ තමයි සිම්බල් එකක් බුදුරජාණන් වහන්සේගේ එලයින්ටන්මෙන්ට්. තේරුණාද? එතකොට බුදුරජාණන් වහන්සේගේ එලයින්ටන්මෙන්ට් අර විස්තර වශයෙන් අර කියන්නේ ඉවර කරන්න බෑ. ඉවර කරන්න බැරි එකක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අර එලයින්ටන්මෙන්ට් ධර්ම අවබෝධ වෙනකොට සියලු දුකින් නිදහස් වුණා. එතකොට බෝධින් වහන්සේ තමයි ඒක සිම්බල් එකක් ඒකට. ඒක සිහි කරන්න ඕනේ අවස්ථාව. ඒක අර ඒ හරි විදියට කල්පනා කරන්න ඕනේ. චෛත්‍යයත් එහෙමයි. බුදු පිළිමත් එහෙමයි. ඒ අර සිම්බල් විදියට බැලුවා නම් මොකද ආර්ථේ බුදු කෙනෙක් කවුද? බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතුව චතුරාර්ය සත්‍ය අර අවබෝධ වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්තා. ඒකම විශ්මිත පුදුම දේවල්. ඒවගේ දේවල් සිහි කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණ නම සිහි කරලා තමයි වන්දනා කරන්න සුදුසු. ඒක අර ආර්ථයක් නැතුව කරනවා නම් ඒ වගේ ප්‍රශ්නීස් මතුවෙනවා. ඒ අපි මේ කරන්නේ. පැහැදිලි. නමුත් ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ එහෙම දේවල් නෙමෙයි. ගොඩක් වෙලාවට අපි හිතන විදිහ වැරදි. බෝධියක් ළඟදී අපි ඉල්ලන දේවල් බලාපොරොත්තු වෙන දේවල් අපි දැන් මට හිතන්නේ අර දැන් බුදු දහම ලංකාවේ සංස්කෘතියට මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒක යහපත පැත්තක් තියෙනවා. මං කිව දන්සල් අර ගරු කළ යුතු අයට ගරු කිරීම. දැන් අර ගුරුවරයන්ට ස්කූලෙන් දැන් මේ කාලෙ මත හිතන්නේ අඩුවේ ළමයි අතර. හැබැයි කලින් ඊට පස්සේ අර දෙමව්පියන්ට ගරු කිරීම ඒවා හරි ලස්සන අර ඔබ කියන්නේ සිරිත් විරිත් නේද? ලස්සන පුරුද්ද. දැන් ඇමරිකාවේ ඒව නෑ. එතකොට දැන් අර ඒ සංස්කෘතිය තියෙනවා. හැබැයි ධර්මයේ හරියට
දැන් නැත්නම් ඒ අර කල්පනාව තුල පාඩුවක් වෙන්න පුළුවන්. දැන් මෙහි වුණාට ඒක අනිත් පැත්තේ සංස්කෘතියනේ මේ ප්‍රොමෝට් කරන්න හදන්නේ. කියන්නේ දැන් කෙලින්ම කතා කරලා වහන්සිට කතා කරන්න පුළුවන් නම් ආර්ය විමුක්ති කොහොමද කියලා අහන්න පුළුවන් නම් එහෙම නැත්නම් තව කෙනෙක්ට අදා හලෝ නම කියලා කතා කරන්න අයියා අක්කා නංගි මල්ලි ඒව අවශ්‍ය නැහැ අම්මා තාත්තා අවශ්‍ය නැහැ දුව පුතා කියලා අපේ දරුවන්ට කතා කරන්නේ නමුත් ඔබ වහන්සේට කතා කරන්න තිය ඔබ වහන්සේගේ නම කියලා ඉතින් ඒව තමයි දැන් අලුතෙන් එකතු වෙන දේවල් ගුරුවරයාගේ සිට පාසලේ හැමදෙන්නම එකතු වෙන දේවල් එතකොට දැන් ඔබ වහන්සේ එහි ඉඳලා කියනෝ නෑ මේක හොඳයි කියලා අපි මෙහි ඉඳලා කියනෝ නෑ ඒක හොඳයි කියලා මම හිතා ගන්න බෑ අතරම මේක ඔව් දැන් අර මතිතන්නේ නිකන් hina වෙන්න ඕනේ දැන් ලංකාවේ මිනිසු මතිතන්නේ ගොඩක් මිනිසු අර ඇමරිකාවේ අර තියෙන දේවල් දැකලා ඒ කැමති ඒ වගේ ජීවිතයක් කැමති ගොඩක් මිනිසු අර පිටරටවලට වලට යනවා නේද ලංකාවේ මිනිසු හැබැයි දැන් ඇමරිකාවේ මිනිසු භාවනාගෙන ඉගෙන ගන්න කැමති මානසික දියුණුව පැත්ත බලන්න කැමති එතකොට දැන් දේ පැත්තම අර අනිත් රට අනිත් සංස්කෘතිය අනිත් ආගම තියෙන දේවල් ගැන අර අවධානයක් තියෙනවා එතකොට ඒ දෙකම ගැන අර අවබෝධ වුණාම ඒ හොඳ පැත්ත විතරයි ගන්න පුළුවන් මට හිතන්නේ. ඒ කියන්නේ මෙහි ඉන්නත් සතුටින් නෙමෙයි මෙහි ඉන්නත් සතුටින් නෙමෙයි සතුට සොයාගෙන මාර්ගයේ තිබ්බට මාර්ගේ ගිහිල්ලා නැහැ. දැන් දෙකම අර හොඳ පැත්තක් තියෙනවා නේද? දැන් අර අර දැන් ලංකාවේ අනාගතේ භෞතික විද්‍යාවට දියුණු වුණත් ඒක යහපත පිණිස බල තියෙනවා නේද? මිනිසුන්ට ඇමරිකාවේ මිනිසුන් ගුණ ධර්මයෙන් දියුණු වුණත් යහපත පිණිස බව තියෙනවාමයි නේද? අනිවාර්යයෙන්. එතකොට දැන් ධර්මයේ අර බතහිර වටවල් මැදට යනකොට මේ අර කාල පරිච්ඡේදය ඒක හොඳ අවස්ථාවක්. මොකද දැන් ඇමරිකාවේ ඉන්න මිනිසුන්ට ලොකු යහපතක් කරන්න පුළුවන් ලෝකෙට මොකද දැන් අර පාසුකම් තියෙනවා තාක්ෂණය තියෙනවා අර සල්ලි තියෙනවා හැබැයි දැන් අර අර මානසික පැත්ත නැත්නම් ඒක සිද්ධ වෙන්නේ දැන් අර මං රසායන විද්‍යාව ඉගෙන ගත්තා දැන් රසායන ආයුධ තියෙනවා නේද පරමාණු බම් තියෙනවා නේද මං අර හිරෝෂිමාට ගියා ජපාන් හරි අර දුකයි දැන් මුළුම නගරේ අර බෝම්බ එකක් පිපුරුවා අතීතනේ මිනිස්සු ලක්ෂ ගානට වඩා මෙරුණා ඒක අවස්ථාව මං හම්බුණා අර සර්වයිවර් කෙනෙක් අර කාන්තාවක් ඒර ඒ කියනවා නේ මේ ඒ සිද්ධිය ගැන අතීතනේ පවුල කතිය ඔක්කොම මෙරුණා ඒ සිද්ධිය දැන් ඒකද දැන් සිංගල ලස්සන වචනයක් තියෙනවා පාප බුද්ධි එතකොට දැන් අර ඒ තාක්ෂණේ දියුණු වෙනකොට දැන් ගුණධර්ම නැත්නම් මානසික පැත්ත දියුණු වෙන්නේ නැත්නම් ලොකු හානියක් වෙන්න පුළුවන් ඊට පස්සේ දැන් ලංකාවේ භෞතික වශයෙන් දියුණු වෙන්නේ නැත්නම් දුප්පත් මිනිසුන්ට අර ලොකු දුකක් එතකොට දේපැත්තම දියුණු වෙනවා නම් හොඳයි දැන් ඒක කරන්න පුළුවන් අර අනිවාර්යෙන් ධර්මයෙන් උපකාරයක් වුණා කියන්නේ දැන් අර අපි කණින් කතා කර අපි හිතන දේවල් ගැන දැන් අපි හිතන දේවල් අනුව රණ්ඩු හට ගන්නවා අපි පවුල අතරේ අර කාර්යාලේ සමාජයේ අපි බෞල වශයෙන් කාම විතර්ක හිතනවා නම් බෞල වශයෙන් අර තරහාව යනවා නම් අර තරහා සිටිවිලි හිතනවා නම් බෞල වශයෙන් හිංසා විතර්ක හිතනවා නම් ඒවා කොම රණ්ඩු පිණිස පවතින්නේ සමගින් නෙමෙයි හැබැයි අපි මෙත් සිතින් හිතනවා නම් එකිනෙකාගෙන සමාජගෙන පවුලෙගෙන ඊට පස්සේ අහිංසක බව දයාව තියෙනවා නම් මේ දුකට හේතුව මොකන්ද මේ
තියෙන දුක කොහොමද නිදාස් වෙන්නේ කියලා ඒ වගේ සිතිවිලි ගැන හිතනවා නම් ඒක සමගී පිණිස පවතිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බලන්න මේ අපේ ලෝකේ හැදෙන්නේ අපේ හිතන රට අනුව. බුදුරජාණන් වහන්සේගේ අවබෝධිතයි. එතකොට දැන් පවුලේ සමගීන් ඉන්න කැමති නම් අපි සමාජයේ රටේ සමගීන් ඉන්න කැමති නම් අපේ සිතිවිලි තමයි බලන්න ඕනේ. ඔබ වහන්සේට කොහොමද මහමෙවුනාව දැනෙන්නේ දැන් එළියේ ඉඳලා බලනකොට ලංකාවේ බොහෝ දෙනෙකුට නම් සමහර අය හිතනවා තරුණයෝ සෑහෙන පිරිසක් මහාන වෙනවා රටපාලු වෙලා යනවා ඒ විදිහට මහානුනොත් නම් මහමෙවුනාවේ ඔක්කොම තරුණ පිරිස ඉගෙන ගත්ත බුද්ධිමත් ප්‍රජාවක් ගිහිල්ලා මහාන වෙන හින්දා කියලා පැවිදි වෙන හින්දා කියලා ඔබ වහන්සේට කොහොමද හිතෙන්නේ ගැන දැන් අර දැන් ඒ විදිහට හිතනවා නම් මත හිතන්නේ ධර්මයේ හරියට ඉගෙන ගත්ත නැති පිරිස දැන් මොකද දැන් ධර්මයේ හරියට ඉගෙන ගත්තොත් හරියට දැනගත්තොත් තමන්ට තේරෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ දේශනා කරන මාර්ගයේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දෙයක් මේ ලෝකයේ අර උතුම්ම සැපය ලබා දෙන දෙයක් එදකොට දැන් ඒ මාර්ගය අනුව හැසිරෙනවා නම් තමන්ට විතර අර සැපසලසා දෙන්නේ මොකද දැන් අර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනවා එතකොට බොහෝ දෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ධර්මය අහන්න ලැබෙනවා අහන්න ලැබෙන්නේ නැත්නම් පුරුදු කරන්න දෙයක් නැහැ නේද ඒ උතුම් මාර්ගය පුරුදු කරන්න බැරි නම් ඒ උතුම් ආනිසංස ලබා ගන්න අවස්ථාවක් නැහැ. මේමත් තියෙනව දෙන්නද බොහෝ අය කියලා කිව්වාම දෙන්නද සිය ගණන් වැඩි ඉන්නවා භික්ෂුන් වහන්සේලා. හැබැයි දැන් ලංකාව සමාජය අතර දැන් කෝටි ගණන් ඉන්නවා. ඇත්තම පොඩි පිරිසක්. ඒ ගැන හිතලා වැඩක් නැහැ. ඒක අර ඒ පැති හිතන්න ඕනේ මදිතර මාර්ගය පැහැදිලිද හාමුදුරනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයද අවහන්සගේ මාර්ගය විමුක්තිය ගමන බලාපොරොත්තුව මගේ මාර්ගය අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය එහි අවසානේ එහි අවසානේ අද ඒ දැන් මෙහිමයි ධර්මය පුරුදු වෙනකොට අපිට ඉක්මනට ප්‍රතිඵලයක් ලබා ගන්න ඕන කියලා අර අපේක්ෂාව තියාගෙන හොඳ නෑ මොකද හිත මෝරා ගන්න ඕන විශේෂයෙන් මේ කාලේ අපිට අර මේක පිරිහීගෙන යන කාලේ මාතේ දැන් අර අපේ දමෝපියන්ට තේරෙනවා ඇති අර ඒගොල්ලොන්ගේ පොඩි කාලේ අර සමාජය ඊට පස්සේ මේ කාලේ තියෙන සමාජය වෙනසක් තියෙනවා පිරීමක් පේන්න තියෙනවා එතකොට අපිට ගොඩක් බාධා තියෙනවා අධ්‍යාත්මික බාධා තියෙනවා හැබැයි ධර්මීය අකාලිකයි සංදිත්තිකයි මේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු වෙනවා නම් ධර්මවබෝධ වෙන්න අවස්ථාවක් තාම තියෙනවා ලේසි නෑ හැබැයි මට තාම හිතාගන්න බෑ ඇයි ඔබ වහන්සේට බුද්ධ ආගමම බුද්ධ ධර්මයේම මෙච්චර විශේෂ වුණේ ඇයි කියලා දැන් මං අර වෙන වෙන ආගම් ගැන ඉගෙන ගන්නකොට දැන් ධර්මයේ තුල අනාත්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට ස්ථීර සාර දෙයක් නෑ අපි ජීවිතේ තුල අපගේ වසඟේ පවත්තන්න බෑ මේ ලෝකේ තියෙන දේවල් ගැන එතකොට දැන් අපි බැලුවොත් අර අනිත් ප්‍රධාන ආගම්වල අර සාස්වත දෘෂ්ටි තියෙනවා ඒ කියන්නේ සදාකාලික අර ස්වර්ග ලෝකයක් තියෙනවා මේ ජීවිතයෙන් පස්සේ එහෙම නැත්නම් අර
සයින්ස් තියෙනවා අර භෞතිකවාද තියෙනවා අර මරුණාට පස්සේ මොකුත් නැහැ කියලා ඊට පස්සේ දැන් ධර්මයේ තුල අනාත්ම අර ධර්මයේ තමයි විශේෂයි වෙන ධර්මයක් එවගේ අර ටීචින් එකක් නැහැ කිසිම වහන්සේ කියන්නේ විශ්වාසයක් නැහැ මේ තිබුණ ස්වර්ගයට යයි කියලා දැන් එතකොට අපව නැවත උපත ප්‍රතිසන්දයක් ලැබනවා කියලා විශ්වාසයක් ඇති කරනවානේ විශ්වාස කරනවා දැන් ධර්මයේ තුල පැහැදිලි තියෙන්නේ දැන් අර ඒක ප්‍රශ්නයක් තියෙනවා අර ඇමරිකාවේ මං දැන වතීර රටවල් ගැන ලොකු දැනුමක් නැහැ අර මිනිස්සු සමහර කරුණු පිළිගන්නවා ධර්ම සමහර කරුණු අර බැහැර කරනවා කියන්නේ ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ තමන් ළඟ තියෙන දෘෂ්ටි අනුව කරුණු ගන්නවා ඒක අර අපරාධයක් දැන් අර අර අනාත්ම තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අර සසර යන අර ගමන ඒක හේතුවක් තියෙනවා හේතුඵල දහමින් සිද්ධ වෙන එකක් දැන් අපිට ප්‍රාර්ථනාවෙන් කරන්න බෑ අර යළි උපත ගැන අපි කැමති විදියට මේ ලෝකේ දේව සිද්ධ වෙන්නේ නෑ නේද එතකොට අර පරලෝක ගැන කවර කතාවද හැබැයි හේතුව සකස් කරගත්තොත් ප්‍රතිඵල තියෙනවා එතකොට අර දිව්‍ය ලෝකෙට යන්න කැමති නම් දැන් මනුස්ස ලෝකෙට වඩා ශ්‍රේෂ්ඨයි දිව්‍ය ලෝකෙ සැපේ ශ්‍රේෂ්ඨයි එතකොට දිව්‍ය උපතක් ලබාගෙන කැමති නම් ඒ තදාල හේතුව සකස් කරන්න ඕන ඒ තමයි තමා තුළ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව දියුණු කරන්න ඕන ඊට පස්සේ සීල්වත් බව ධර්ම ඥානෙ අර ත්‍යාග ඊට පස්සේ ප්‍රඥාව මේ ලෝකේ පවතින අනිත්‍ය ස්වභාවය ගැන අවබෝධ වෙන්න ඕන කිසි වැටහීමක් ඒ වුණාට බුද්ධ ආගම නිකන් දුක කියනවා වැඩි වගේ නැද්ද හඳුනේ හැමතිස්සෙම දුක 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 දුකමන කියන්නේ මෙහිමයි මාතේ ඒක ඒ වගේ චෝදනාවක් තියෙනවා නේද සතුට ගැන නෙමෙයිද කියන්නේ කියලා හිතනවා සමහර වෙලාවට සතුටක් පැත්තක් තියෙනවා අර දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඒ දුක අපිට අර පැහැදිලි නෑ හඳුනා ගන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වැඩියෙන් දේශනා කරනවා හැබැයි ආර්ය සත්‍ය හතරක් තියෙනවා දුක ආර්ය සත්‍ය ඒක හරි දුක ගැන දේශනා කරනවා දුකට හේතුවකුත් තියෙනවා දුක නැතිවීමකුත් තියෙනවා ඒ දුක නැතිවීම තමයි සැපේ ඒ සැපය ලබා ගන්න මාර්ගයක් තියෙනවා එතකොට දුක විතර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවසාන සැපේදී අවසාන සැපේ නේද ඒ සැපේ හොයාගෙන යන ගමනක් ඔබ වහන්සේ ඉතින් මම හිතන්නේ ගොඩ දෙනෙකුට අපිට සමහරලාට ඒ සැපේ මග හැරුණා වෙන්න පුළුවන් නමුත් ඔබ වහන්සේට ඒ සැපය ලැබෙන්නට ප්‍රාර්ථනා කරනවා මම හැමෝටම ගැන ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවට වැඩම කරාට බොහොම පිං ඔබ වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය ගොඩක් අපිට අවශ්‍ය වුණේ ඇත්තටම මේ තවත් විදේශික ස්වාමින් වහන්සේ නමක් සමග වැඩසටහන කරනවට වඩා හේතු වෙච්ච කාරණා මොනවද හේතු මොනවද සහ එහෙම නැඹුරුවක් ඇති වුණේ ඇයි කියන එක සමහරට අපිට අර කිව්වගේ රන් කඳ උඩ ඉඳලා මේක තේරෙන්නේ නැති හින්දා ඔබ වහන්සේකින් දැනගන්න තිබ්බනම් තව හොඳයිනේ කියලා බොහොම නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අද මේ ධර්ම සාකච්ඡාවක් නෙමෙයි චෝක් විච් චතුර වැඩසටහන නමුත් මෙර සම්බන්ධ වුණේ ඇමරිකාවේ ආර්ය විමුක්ති ස්වාමින් වහන්සේ එහෙම කියනවට උන්වහන්සේ එකඟ නැහැ එහෙම නැත්නම් නිව් ජර්සි වල ආර්ය විමුක්ති ස්වාමින් වහන්සේ වෙන්නට ඕන නමුත් ඒ සියල්ලට ඩා උන්වහන්සේ කැමති බික්කු ආර්ය විමුක්ති විදියට හඳුන්වනවට ඉතින් ඔබ වහන්සේට අපි මේ සම්බන්ධ වීම පිළිබඳව ස්තුතිවන්ත වෙන ගමන් අවසාන වශයෙන් යම් කිසි අනුමෝදනාවක් කරන්න පුළුවන් ධර්ම දේශනාවක් වගේම තමයි වැඩසටහන බැලුවත් ඕනම කෙනෙකුට දැන් අර අපිට වටිනාම දෙයක් තමයි මේ අර ජීවිතයේ ඉදිරියේ තියෙනකොට අර කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒ කියන්නේ අපි ජීවිතේ තුල
යාළුවෝ වෙන වෙන යාළුවෝ ඉන්න පුළුවන්. හැබැයි යාළුවන්ට අර අපේ අධ්‍යාත්මික ප්‍රශ්නේ ඒක මිදින්න සමහර අය උදව් කරන්නේ නැහැ. ඒ කල්යාණ මිත්‍ර තමයි මේ අර ස්පිරිටුවල් මාර්ගේ ගමන් කරන්න උපකාර කරනවා. දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මිනිස්සු හතර දෙනෙක් ඉන්නවා ලෝකේ. අර අඳුරින් අඳුරට යන කෙනා, අඳුරින් එළියට යන කෙනා, එළියෙන් අඳුරට යන කෙනා, එළියෙන් එළියට යන කෙනා. කියන්නේ සමහර දුප්පත් විදියට ඉපදෙලා ඉන්නේ නේද? දැන් ආහාර පාන නැහැ, ඇඳුම් නැහැ, හරි දුෂ්කර විදියට ජීවත් වෙනවා. රැකියාවත් හරියට නැහැ. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා බතහිර රටවල් අපි කියමු. හරි පොහොසත්, කිසිම ප්‍රශ්නයක් නැහැ මුදල් ගැන. රැකියාව හොඳට තියෙනවා. ලස්සනයි. හැබැයි ඒ අර මේ දෙක අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ මොනවාද තීරණය ගන්න ඕන තමන් හැසිරෙන විදියට මේ ජීවිතේ. මොකද දැන් අපි කරන ක්‍රියාව අනුව අනිත් උපත සකස් වෙන්නේ. අපි හොඳ දේවල් කරනවා නම් එළියට යන්න පුළුවන් කමක් තියෙනවා. අපි නරක දේවල් කරනවා නම් අර සතර පායට යන්න පාර කපාගෙන යනවා. එතකොට වැදගත්ම දේ තමයි අර පොහොසත් විදියට, දූපත් විදියට ඉපදුනා කියලා එහෙම එකක් නැතුව අපේ මේ ජීවිතේ කරන හොඳ දේවල් තමයි. එතකොට ඒවා ලංකාවේ මිනිසුන්ට දියුණු වෙන්න පුළුවන් නම්, කියන්නේ සිල්වත් බව, කරුණාව, මෛත්‍රී, ඒ වගේ දේවල්, දන් දීම දියුණු වෙන්න පුළුවන් නම්, ආධ්‍යාත්මික විදියට දියුණු වෙනවා, රත දියුණු වෙනවා, සමාජික දියුණු වෙනවා මත ඉතින්නේ. අර දැන් මං සතුටු වෙනවා මේ වගේ අවස්ථාවක්. අර දැන් මං පිට ඉඳලා බලනවා වගේ ලංකාවේ. එතකොට වෙන පර්ස්පෙක්ටිව් එකක් මට තියෙනවා. අර එතකොට ලංකාවේ මිනිසුන්ට යහපත පිණිස පවතිනවා නම් මං අර කියපු පුංචි කාරණාවක් වුණත් ඒක ගැන මං සතුටු වෙනවා. I would like to something to know about in English because everyone watching the program and you can explain how Buddhism and Sri Lanka's Buddhism and the Buddhist culture and what your thoughts about the Buddhism. In English? In English, yeah. So, Chatura, my journey has been an interesting one in this life. So I was born in the United States, right? And so, born, educated in the United States, I grew up in that culture. Born into a Catholic family, but from a young age I understood there was something missing in my life. Yes, and not only my life, but the lives of all people around me as well. So from a young age I was trying to figure out how to fill that missing piece, how to find the missing piece. And I learned Buddhism a little bit in the beginning, and I had an interest in a meditative lifestyle. So I learned about how monks were living in Korea, and so they're living secluded lives, meditating. I thought that was interesting, very different from the life I was leading at school, trying to pass exams, right? So, and I understood that the way I was going in life, always thinking about the future, always waiting for happiness to come to me at some further time, not now. I can be happy after I gain something, but not now. I saw that there was a problem with that. But when I was able to learn the Buddha's teachings in Suttapitika, then I developed faith in that, and I thought this was the path I need to follow. So
I was able to visit several countries around the world. So and which countries you select? I had a friend who was helped me go to China, and I learned Japanese previously, so I was able to go to Japan and converse with people in Japan. And I also went to Thailand and Malaysia, and had various experiences, met a lot of people, and even though I didn't find what I was looking for in those countries, I was able to clarify what I wasn't looking for, right? So eventually, it's funny because I had to go halfway around the world, and I didn't find what I was looking for, but in New Jersey, very close to my parents' home, there was a monastery where the pure Buddhist teachings are being taught. And so a noble friend, Bhikkhu Bodhi, who from whom I was able to first learn the Dhamma, Buddhist teaching, so he told me about that monastery. And so I was able to come to Mahamirnaon Buddhist Monastery and train under my teacher, the Most Venerable Kiribat Godanyana Ananda Thera. So, compassionately, my teacher gave me the robes and gave me the opportunity to practice as a monk in the Buddha's dispensation. So, this is a very rare opportunity to be able to live such a life. So, the life of a monk is very simple. Really? Yes. I don't feel so. Why? Because you have a schedule. You have to follow the schedule. So when you go to the monastery or the asapua or somewhere. So I don't comparing that your normal life and the day-to-day life. I don't feel it, actually. Well, let me say this. There are some monasteries that are very secluded, like in the deep forest. Mm. And the schedule in those monasteries can be much more relaxed. So there can be a lot of free time to reflect inwardly. So it's important to develop qualities of patience and gratitude, respect for one's teacher, respect for elders. And then with time, and then as one's monastic life matures, too, more and more opportunities can present themselves. So for a new monk who's training, right, who has left his parents, his friends, his job, money, country, language, who has left all of that, isn't the schedule helpful? No, my question is, you have to wake up early in the morning, at 4 o'clock or 5 o'clock, I don't know. 4 o'clock. Yeah. So you have to follow all the worships, and then after you have to go for the dhani. No, just think about that in my way. We all have to eat something, right? Yeah. Can't go without eating. So, it depends on how we think about it, honestly. So, a person can look at the Upasampada Sila. I see there are over 200 precepts that I have to follow. How to do that? But actually, if you understand it in the correct way, that these precepts are actually leading to my happiness. The Buddha instituted these monastic rules for my happiness. If you can understand that, if a person can understand that, and see that actually. So, there's something in the Buddha's teachings called anavajjasukha. It means the bliss of blamelessness. It means if you don't do anything wrong, let's say by body or speech, you don't do anything wrong, then inside you feel a happiness from that. That you've done nothing wrong. No one can blame you. Truly, someone can blame you, of course. Someone can criticize you. But it's unjust criticism. Because you know in yourself that your behavior is pure. And you can gain a happiness from that. Actually, this is not a criticism, but I'm telling in Buddhism always, in teaching, talking about dukkha, 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 and not happiness. Some people telling that it's not a happiness. It's always dukkha, dukkha, dukkha. So just want to know about that. Is there a happiness in Buddhism? So you feel it?
Of course there's happiness in Buddhism. So, the Buddha teaches about dukkha, about suffering, but he also teaches about the end of suffering and the way to practice to reach the end of suffering. So, practicing that path, one gains happiness. That's the final goal of the Buddha's teachings. So, the problem is that we don't actually understand the suffering. We are actually attached to the suffering. If we remove our attachment, then we don't suffer anymore. What do you think about the Sri Lankan culture and the Buddhism, and especially our Sri Lankan's life and Sri Lankan people? So, what do you think about, actually, Swami Nasa? Now, I think in probably every culture or every country, there are good and bad things, right? Pros and cons, right? So I see in the Sri Lankan people, I see some respect for a spiritual way of life. So it's kind of built into the culture, comes from the Buddhist culture here in Sri Lanka. So there's such a thing as like monks and nuns who are traveling around the country. There isn't such a culture in the United States. You don't get to see monks like you do in Sri Lanka. So people in Sri Lanka, they know there is such a person who's leading a different kind of life, who's searching for something else, some inner happiness in life, right? So there's such an understanding in Sri Lanka, in India, in Asia in general. And because of that, I think, so in the United States about 60 years ago, young people were very interested in Asian culture. Some people still have an interest in Asian culture. Why? Because there's the spiritual side of life that's more prominent there. So I also had the same interest. I grew up in such a culture where you don't see monks. I think maybe even most of the people in the United States don't even know such a life exists like this. So, to come to Sri Lanka and to see that such a culture of respect exists, that's a nice thing to see. And the dansa, yeah. I don't know what the best English. Not it's dansa. Yeah. Yeah, it's dansa. Right? Yeah. So that's a very beautiful practice in Sri Lanka. So, and it comes from Buddhist culture to freely practice generosity. Generosity is really a beautiful practice to take something that belongs to oneself, that one can use for one's own happiness, and to give that to another person so that they can be happy. So in the Buddha's teaching, there are some very beautiful qualities that we can practice in our life. Another one, mudita. Yeah. So mudita, the English word would be altruistic joy. So we are happy when other people are happy. We're happy at other people's success, when they're developing in something. So normally we become jealous, right? As normal nature of human beings. But to try to remove that jealousy and to be genuinely happy about others' success is a really beautiful quality that we can practice. And I don't think that's taught anywhere else but the Buddha's teachings. So I see in Sri Lanka this, the singular would be gunadharma, these good qualities that people have, respect for teachers and parents, although I think it is diminishing among the younger generation. But there's a possibility to make a concerted effort to practice that. And it's a really beautiful thing, I think. So then, if Sri Lanka in the future can develop in these qualities further, and also develop materially for the benefit of the people, I think that would be best. If we just try to develop materially and increase the wealth of the country and construction and technology, but we don't pay proper attention to the good qualities in human life, then there's a vacancy in society.
I think. There's a loss for the Sri Lankan people. So I think it's important to protect what the Sri Lankan people have, the good things the Sri Lankan people have, as well as develop in the future along material lines as well. Thank you very much for participating in the program. You're welcome. Avatarana 24, Sri Lanka's news channel.